ආයුබෝවන් සති දෙක තුනක විරාමයකට පස්සේ විරාමය කියන්නේ සජීවීව අලුත් වැඩසටහනකින් නව වැඩසටහනකින් ඔබ හමු වීමේ කාලපරාසය අපෙන් අතහැරුණා. නමුත් අපි අද වේලාසනින් ඔබව දැනුවත් කළා මේ අපි ඔබව මුණ ගැහෙන විත්තිය. ඉතින් අදත් හැබැයි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ පවතින මේ කොවිඩ් උවදුරු මේ වසංගත තත්ත්වයක් එක්ක ජාතික නාලිකාව වශයෙන් අපේ වගකීමක් තියෙනවා රජයේ විසින් ප්‍රසම්පාදනය කරපු ඒ සෞඛ්‍ය රීති නීති ප්‍රතිපත්ති අකුරටම පිළිපදින්න. මොකද එහෙම නොවුනොත් අපිට විශේෂයෙන්ම රාජ්‍ය නාලිකාව හැටියට රටේ මිනිස්සුන්ට පූර්වාදර්ශයක් බවට පත් වෙන්න තියෙන නොහැකියාව මතුවෙනවා. ඒ නිසා අපි 100%ක්ම සියලු සමස්ත වැඩසටහන් අලුතෙන් පටිගත කරන එක මේ මොහොතේ නවත්වා තියෙනවා. නමුත් අපි සෞඛ්‍ය රීතිවලට අනුගත වෙලා අපිට කරන්න පුළුවන් අවම මට්ටමින් හෝ ඔබත් එක්ක තියෙන යාවජීව සම්බන්ධතාවය පවත්වාගෙන යා යුතු නිසා අපි අද මෙහෙම මුණ ගැහෙනවා. ඉතින් සතුටට කාරණාවක් අපි හැමෝටම එක විදිහටම එකම ආකාරයට තරාතිරම් මට්ටම් සුදුකලු මේ කිසු දෙයක් කිසිදු වාද ભેදයකින් තොරව හැමෝටම එක විදිහට දැනෙන අභියෝගයක් අප ඉදිරියේ තියෙද්දි අපි සිහිනේ කිරය වැඩසටහනට තියෙන ආදරය නිසා ඔබට තියෙන ආදරය නිසා ඔබ අපිට තියෙන ආදරය නිසා අපි මෙහෙම අද සජීවීව හම්බ වෙනවා. හැබැයි වෙනදා ඔබ දකින ගීත විචාරකයෙක් නැහැ. වෙනදා ඔබ දකින අර ඉතා සුන්දර රසමවන සංගීත කණ්ඩායම අපේ වාද්‍ය වෘන්දය නැහැ. හැමදාම ඔබ දැක්ක මම ඉන්නවා. ඒ වගේම අද දවසේ අපි කතා කරන මාතෘකාවට අදාළව කවි කීපයක් ගායනා කරන්න මාත් එක්ක නවපරපුරේ දක්ෂ තරුණ ගායනවේදී විශාරද නිපුණේ නයනතාරා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔබට නිරෝගී දිවියකට සුවපැතුම් නිපුණේ. ඒ වගේම මේ අද දවසේ අපේ විශේෂත්වය තමයි මගේ දයාබර ප්‍රේක්ෂකින්ට කියන්න ඕනේ මේ අපි අද කතා කරන්නේ අපේ මාතෘකාවම මාතුපාදං නමාමි. මාතුපාදං නමාමි අපිට වැඳ නමස්කාර කරන්නට මේ විශ්වය විසින් හදලා දුන්නා වූ අනෙකුත් සියලුම වස්තු සම්භාරවලට වඩා අපිට වටින්නේ මව සහ පියා. ඒ නිසා අපි අද තෝරගත්ත මෙතෙක් මේ යන්නේ 270 වෙනි වැඩසටහන මේ 270 වෙනි සිහිනේ කිරය වැඩසටහන උපාලි විජේ බණ්ඩාර හිංකෙන්ද මැතිතුමා අපේ සංඛ්‍යාලේඛන නඩත්තු කරන සංඛ්‍යාලේඛන පවත්වාගෙන යන අපිට නිවැරදි තොරතුරු සම්පාදනය කරන මහනුවර ඉඳන් අපිත් එක්ක සම්බන්ධතාවය තියාගෙන ඉන්න අපේ ප්‍රේක්ෂකයා උපාලි විජේ බණ්ඩාර හිංකෙන්ද මැතිතුමාට අනුව මේ ඉන්නේ අපි 270 වෙනි සතියේ. ඉතින් අද අපි මාතුපාදං නමාමි වැඩසටහනට තෝරගත්ත ගීත 10ක්. මේ ගීත 10 මේ 270 වැඩසටහන් අතරේ විවිධ විචාරකයන් තෝරාගත්ත ගීත 10ක්. ඒ නිසා ඔබට ඒ මව සම්බන්ධයෙන් හදවතේ උපදින්නා වූ ඒ සෙනෙහසට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ගීත 10ක් තමයි අපි තෝරාගත්තේ. ඒත් එක්කම ඔබට පුළුවන් වෙනද නැති අවස්ථාවක් ඔබට තියෙනවා ඔබේ මව ගැන ඔබට දැනෙන දේ සමහර වෙලාවට මේ වෙනකොට ඔබේ මව ඔබත් එක්ක ජීවත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන් නැති වෙලා ඉන්න පුළුවන්. හැබැයි ජීවත් වෙලා හිටියත් සමහර වෙලාවට නිතර මුණ ගැහෙන්නේ නැතු වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ මොහොතේ ඔබට දැනෙන දේ ඔබට පුළුවන් අපිත් එක්ක බෙදා ගන්න. ඒ තමයි දුරකථන මාර්ගය හරහා. අපි අද ඉන්නේ මැදිරි අංක 2, අපි වෙනදාට ඉන්නේ මැදිරි අංක 3. 250යි 53යි 16 අපේ දුරකථනය. 250යි 53යි 16. ඔබට පුළුවන් අපිත් එක්ක සජීවව එකතු වෙන්න. හොඳයි. ඉතින් අපි මුලින්ම අපි තෝරගත්ත ගීතයක් තමයි ඔබට මතක ඇති අපේ වැඩසටහනකට සම්බන්ධ වුණා අපි හැමෝම ආදරය කරන චරිතයක් බණ්ඩාර දිසානායක මැතිතුමා ශිෂ්‍ය පරම්පරාවකට තමන්ගේ නැනපහන් දල්වා ගැනීම සඳහා තමන්ගේ ජීවිතයේ උපරිම දායකත්වය ලබා දෙන ගුරුවරයෙක් බණ්ඩාර දිසානායක මැතිතුමා. එතුමා සහභාගී වුණ අපේ සිහිනේ කිරය වැඩසටහනවල 223 වෙනි වැඩසටහනට එතුමා තෝරාගත්ත ගීතයක් මේ සුජාතා අත්තනායකයන් ගායනා කරන දුනුකේ ඊයා මලක් වගේ මේ අපූර්ව ගීතය.
ඒ තෝරගත්තා ඒ වෙලාවේ ඔහු ඒ ගීතය තෝරා ගැනීමට හේතු වශයෙන් අදහස් පළ කළා. ඒ වගේම අපි කැටි කොට ගත්ත අදහස් කීපෙකුත් එක්ක මුලින්ම අපි ඒ ගීතයට යමු. දැන් ඔබට විවෘතයි සජීවීව අපිත් එක්ක එකතු වෙන්න. ඔබට පුළුවන් අපිත් එක්ක කතා කරන්න. ප්‍රවිෂ්ටයක් හැටියට අපි මේ ගීතයත් එක්ක සමවඳෙමු. බලන්න. නෙමයි. මීට වසර ගණනාවකට පෙර අම්මා මගෙන් වියෝ වුණා. අද සමහර විට අම්මා මෙතන හිටියානම් අපි දිහා දැක්කනම් මා හිතනවා මම ලොවපු හොඳම ජයග්‍රහණය එක වෙනවා. මා හිතනවා මට විතරක් නෙමෙයි මහේෂ් අපි හැමෝටම උරුම වෙන දෙයක්. අපි ඉහළට යනකොට අපි අම්මලා තාත්තලා අපෙන් වියෝ වෙන එක. අපි අම්මලා නැති දරුවෝ නේද බණ්ඩාරස? ඔව් මහේෂ්. එහමයි. ඒ නිසා මට හිතෙනවා මේ ලෝකේ වඩා අසරණම අය තමයි අම්මලා නැති දරුවෝ. ඒක මකන්න කාටවත් බෑ. අපි ගීතය රස විඳිමු. Monkey.
ඉතාමත්ම ස්ථාමත්ම සුමට ගායනයක් මව් සෙනෙහස නැමැති මේ මහා දහරාවෙන් හදවත තෙමෙනවා ඇස් දෙක තෙමෙනවා ඒ තමයි අපේ ප්‍රවිෂ්ඨය දුරකතනේ ඉන්නව කෙනෙක් උඩහා මුල්ලෙන් අපිට කතා කරන්න කවුද මේ මහේෂ් මම චිත්‍රනන්ද නානායකා නානායකා මහත්තයා ගුරුකුලේ එක් තමයි ආහා සතුටුයි මම භාර්යාවක් කොට සල්කන ඉස්සලම ඔබ සමග හමුවන එක ගැන පෞගිය අවුරුදු 10ක් තිස්සේ මම ඩුබයි රාජ්‍ය හිටි දිගටම එතකොට මේ සීනේ ගිරය තමයි මගේ පවස නියුපු තැන හලෝ ඕ ඇහෙනව කතා කරා මම මගේ අම්ම ගැන කියනවාමයි මට ඔය දැන් කිව්ව විදිහටම ඔබ ගුණ කීමට හොදිය අකුරු මට මද කියලා තමයි පටන් ගන්න තියෙන්නේ මගේ අම්මලෙන් ජීවිත නතර නෑ හැබැයි ඇය අවුරුදු 89ක් ඉතරයි ලැබුවා මට මද තෙරේස තමයි මතක් වෙන්නේ ඇය ගැන මගේ අම්මා මම බුද්ධාගමනක් මගේ අම්මා ख्रिस्तियां राज्य मगे अम्मे असूत बेगोलास्ट्रेलिया मत इतर मत हितने मनुष्य मैं हेमत हितने मगे अम्म मत तेरे जाति गुण मत मैं खास कर हदवते मव संबंधे मव ज्ञान मगे अम्म के महा दैवंत ऐतिहारक विश्व ओणम देखट ඊට වඩා ලොකු අයිතියක් කියන්න බෑ මේ මගේ අම්මා කියලා කියන්නේ ඒක තමයි මට දැනෙන විදිහට මිනිහෙකුට හෝ මේ සතෙකුට හෝ මේ විශ්වයේ ජීවියෙකුට තියෙන ලොකුම ආරක්ෂිත හැඟීම සහ අයිතිය ඒ වගේම තමයි පෙරලා අනිත් පැත්තට යන්නටත් මේ මගේ දරුවා කියලා කියන්නේ ඊට වඩා දෙයක් ලෝකෙ කොහෙවත් නැහැ මව කියලා කියන්නේම මවන්නේ මව කියලා කියන්නේම මවන්නේ මොනවද මවන්නේ සෙනෙහස දයාව කරුණාව ආදරය ලෙංගතුකම රැකවරණය මේ ඔක්කොම කැටි වෙලා මේ විශ්වයේ මවන්නේ කවුද මවන්නේ තමයි මව ඉතින් ඒත් එක්කම තවත් කෙනෙක් ඉන්න දුරකතනේ අද අපි විශේෂයෙන් වැඩි අවස්ථාවක් දෙන්නේ දුරකතනයට ඒ නිසා ලැබෙන ගුවන් කාලය නිසි පරිදි කළමනාකරණය කරගනිමින් පාවිච්චි කරන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලනවා කවුද මේ කතා කරන්න उपेक्षिका गुण गायना किरीम अपे चरित्र
ඒ අතින් මගේ අම්මා මට මිනි පහනක් මගේ අම්මට අපි දරුවෝ පස් දෙනෙක් ඉන්නවා ඒ පස් දෙනාට අමතරව අපේ අම්මා තව පුතු දෙන්නෙක් දරුකමට අරගෙන හිටුවා ඒ වගේම අම්මා මං හිතනවා අවුරුදු 80 දී අපි අතරින් ගියා නමුත් තාමත් අපේ අම්මා අපිත් එක්ක ඉන්නවා වගේ මහේෂ් මහත්මයා ඒ තරම් අග්‍රගන්නේ රජිනක් අපේ අම්මා අපි වද මේ තරම් මෙහෙමනි සමාජයකට අපිව යොමු කරලා අපි සියලු දෙනාටම හොඳ උසස් අධ්‍යාපනයක් දීලා අපේ අම්මා මේ වගේ තලවකලේ වගේ නගරයක වැඳපුනා ඇත්තෙම ඒ තුන් අම්මාට හොඳයි විමල මහත්මිය කියන්න උත්සාහ කරන දේ ඉතාම පැහැදිලි සාමාන්‍යයෙන් හිතේ තියෙන හැඟීම් සමුදාය පුළුල් වෙන්න වෙන්න ඒක අපිට දෙන්න පොඩ්ඩක් අමාරු තමයි හදවතට දැනනවා වැඩි හොඳයි අපි වෙලාව බලන්න ඕනේ කියලා මං හිතනවා නෑ හොඳයි එහෙමනම් අපි දුරකථනයේ ඉන්නවද තව හරි ඔබ දුරකථනයට එන්න 250යි 53යි 16 අපේ අංකය දුරකථනයට ඇවිත් ඒ දුරකථනය සම්බන්ධතාවයේ ගොඩනැගුණට පස්සේ රූපවාහිනියෙන් ඇහෙන අපේ ප්‍රතිචාරවලට ඇහුම්කන් නොදී සාමාන්‍යයෙන් දුරකථනයෙන් කතා කරන විදිහට අපිත් එක්ක කතා කරන්න එහෙම නැති වුණොත් අපිට සම්බන්ධතාවයට ලොකු වෙලාවක් ගත කරන්න වෙන නිසා ඉතින් අද නිපුණි ඉන්නේ අපිත් එක්ක මේ අපි අද කතා කරන මාතුපාදං නමාමි කියන මේ මාතෘකාව යටතේ විවිධ ඉසව් වලින් තෝරාගත්ත කවි ගායනා කීපයක් කරන්න. ඒ නිසා මම හිතනවා දුරකථනයේ ඉන්නවනම් අපිට නිදහස් කරන්න පුළුවන්. ඔව්. කමන්නද නිපුණි. කවුද මේ කතා කරන්න? හෙලෝ. ඔව්. මම පන්නලින් කතා කරන්නේ. හොඳයි. මම හරි මාස වැඩසටහනක් මම හිතන්නේ සියලුම වැඩසටහන් බැලුවේ නැතත් ගොඩාක් වැඩසටහන් ඔතුවා බොහොම ලස්සනට කරන බලන රසිකාවියක් හොඳයි අද දවසේ මාතෘකාව ගත්තොත් එම් බොහොම සතුටින් අද දවසෙත් මෙතන ඉඳගත්ත බලන්න මම හිතනවා මගේ අම්මත් දරුවෝ පස් දෙනෙක් හදපු ආදරණීය මවක් ඉතින් අද වෙනකොටත් අපි අතට ගොඩක් සතුටින් අපි පස් දෙනා ළඟටම වෙවි අම්මා ඉන්නවා සමාජයේ තියෙන දේවල් එක්කලා බලුවාම මම හිතනවා අපේ අම්මා බොහොම සතුටින් අපි අතර ඉන්නේ නමුත් මව්වරුන්ට වෙලා තියෙන ඊටනම අද වෙනකොට බොහොම ඛේදජනකයි මොකද අපේ අම්මට එහෙම නැතුණත් සමාජය ගතොත් එහෙම අපේ අම්මා වගේම අනිත් අම්මලාට මාධ්‍ය හරහා පෙන්වන දේවල් එක්කලා මම හිතනවා අපි ගොඩාක් සංවේදී වෙනවා මේ අවස්ථාවවලදී. නමුත් නංගිලා දෙන්නෙක් මලිලා දෙන්නෙක් එක්කලා මම පවුලේ වැඩිමල්. ඉතින් එදා ඉඳලම අපේ අම්මා ගොඩාක් ආදරෙන් අදටත් අපි දරුවෝ අද වෙනකොට විවාහපත් වෙලා සියලුම දෙනා. නමුත් අදටත් අපේ අම්මා අපිත් එක්කලා එදා පුංචි කාලේ ආදරෙන් කතා කරපු වචන ඒ විදිහටම කතා කරගෙන අපිත් එක්කලා ඉන්න එක ගැන ගොඩාක් සතුටි. අම්මා කවදා හරි දවසක බුදු වෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාවෙන් තමයි මගේ හිතේ තියෙන්නේ. සේම වේවා කියලා ඒ ආශිර්වාදයට අපිත් අපේ දායකත්වයක් ලබා දෙනවා. ඔබ එක්තරා තැනක අපූර්ව කතාවක් කිව්වේ තමයි වර්තමානයේදී ඒ දෙමාපියන්ට නිසි සැලකිල්ල දරුවන්ගෙන් ලැබෙනවද කියන එක. ඒක තමයි අපි මේ වැඩසටහන්වලත් මුඛ්‍ය පරමාර්ථය. අපි මේ කතා කරන්නේ මේ වෙසක් සතියේ අපි ඉන්නේ. අපිටත් ඕන තරම් පුළුවන් හොඳට රිද්මයක් ඇහෙනකොට කෑ ගහලා නටන්න පුළුවන් අප්පුඩි ගහලා hina වෙලා දඟලලා වෙනම රිද්මයක් තියෙන සරුව පිත්තල ලෝකයකට අපිව මේ ගුවන් කාලේ අරන් යන්න පුළුවන් හැබැයි මේ ජාතික නාලිකාව දැවැන්ත වගකීමක් තියෙනවා අපි කතා කරන්නේ ඔබේ මනසට ඔබේ හදවතට ඒ නිසා අපේ ඒකායන බලාපොරොත්තුවත් මේ අම්මල තාත්තලාට සෙනෙහස දක්වන එකෙන් ඈතට දුවගෙන යන මේ නූතන පරම්පරාව කොහොම හරි නැවතත් ඒ සෙනෙහසත් එක්ක එකතු කරගන්න. ඒ සහකම්පණය කියලා දෙන්න. හොඳයි අපි ඊළඟ දුරකථන එමුතුමට යන්න කලින් ගීත 10කුත් අහන්න තියෙනවා. හැබැයි ඔබ උත්සාහ කරන්න අපිට අද කවියක් අහන්න පුළුවන් නිපුණිගෙන්. නිපුණි මොකද්ද අපිට මුලින්ම අම්මා ගැන ඔබ කියන කවිය?
ඉරපායා ඉර මුදුනට එන්නේ අපේ ජන කවියා ගායනා කරපු කවියක් එහෙම නේද ඒ වගේ නිර්මාණකරුවන් හොයන්න බෑ ඔව් අද ඉතින් අර අතිමිහිරි දවන්ත වාදක මණ්ඩලේ නේද මම තමයි වාදකයාත් නේද ඒ නිසා මම ශ්‍රුතිය දෙන්නම් ඔබට අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා. ඒකේ මොනතරම් ඒක අන්තර්ගතයේ මොනතරම් කැටි වෙච්ච අදහසක් තියෙනවද? ඒ කියන්නේ අම්මා නැත්තන් ජීවිතේ නැහැ කියන අදහස. හොඳයි. ඊළඟ ගීතයටත් යන්න ඕනේ. ඊට කලින් දුරකථනයේ කෙනෙක් ඉන්නවා. කවුද මේ කතා කරන්න? මම දොන්තු ප්‍රදේශයේ හිටියර මං අඩිච්ච එකේ මගේ අම්මා අපිට කණ්ඩ බෙදලා ඒ කියන්නේ යා බොහෝ දුරට යා මේ දන් කුඩ මගේ අම්මා කන්නේ ඉතින් මගේ පවුලේ සහෝදරයන් 7 දෙනෙක් ඉන්නවා මේ වෙනකොටත් සහෝදරු 3 දෙනෙක් නැති වෙලා තියෙනවා ඉතින් මේ මගේ අම්මා ගැන කියන්න ලැබීම ගැන මට ගොඩක් සතුටයි ඔබතුමා මේ වැඩසටහන ගොඩක් හොඳට කරගෙන යනවා ඉතින් මම මෙතකින් මම නවතිනවා බොහොම පිං ඔබතුමාට හොඳයි ඔබතුමාටත් බොහොම ස්තුතියි අපිත් එක්ක සජීවීව එකතු වුණාට ඒ වගේම ඉතින් සමහර කරුණු කියනකොට අපේ දැස් තෙමෙනවා අපේ හඬ වෙනස් වෙනවා ඉතින් සමස්ත අම්මලාගේ ජීවිතයේ මහ දැවැන්ත කැපකිරීම තියෙනවා වෙන කවුරුත් හින්දා නෙවෙයි දරුවා හින්දා විජේ සිරිවර්ධන පොළොන්නරුවීර මහත්මයාගේ ගීතයක තියෙනවා මේ දෙදෙනෙකුගේ දුක් කුස්කින්දර එක කුසකට දැනෙනවා කියලා. උඹ අහලා බලන්න ගීතය මේ දැන් නෙවෙයි. ඒ වගේ තමයි අම්මා කියන්නේ. දරුවෙකුගේ කුසකින්දර දැනෙන මේ විශ්වයේ වේගවත්ම කෙනා තමයි මම. හොඳයි තවත් දුරකථනය කෙනෙක් ඉන්නවා කවුද මේ? කතා කරන්න මම කුලියා පිටියෙන් සීතල් සියලතා ඔව් සීතා කියන්න මම හැමදාම සිහිනේ කිරේ මමයි මගේ මහත්තයයි බලමයි තාමත් අර්ථවත් සහ හොඳ හොඳ වැඩසටහනක් අම්මා ගැන කියනවා නම් අපිට මීට වඩා මේ උපමා රූපක පෙන්වන්න දෙයක් නැහැ අම්මා අම්මා
ඒ වර්ණනාව ජීවිතේ පුරාම ඒ ඒ වර්ණනාව කියන උපමා නැහැ උපමා රූපක අපි අතරේ නැහැ ඒ නිසා ඒ මම කියන්නේ මගේ අම්මා අම්මා ජීවිතේට අපේ පණනක කියනකම් අම්මා අම්මා ස්තුතියි හොඳයි හොඳයි අපි නිපුණී ළඟ ගීතයට යමු නේද හොඳයි මේ ගීතය අහන අතරතුරේ ඔබට පුළුවන් නැවතත් උත්සාහ කරන්න දුරකථනයට මම දන්නවා මේ මොහොතේ දුරකථනයට සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න එක හරිම අසීරුයි හැබැයි උත්සාහ කරන්න අපි දෙවනියට තෝරගත්තේ ඔබට මතකද අපේ වැඩසටහනේ 261 වෙනි වැඩසටහන 261 වෙනි වැඩසටහන මේ වැඩසටහනේ ගීත තෝරන්න අපිත් එක්ක එකතු වුණේ තමාගේ මුළු ළමා කාලයේම ළමා නිවාසයක ජීවත් වෙච්ච නිමාලි කුමාරි අපේ ගීත තෝරපු විචාරය කරන්න ආපු එය තෝරාගත්ත දෙවැනි බුදුන් ලෙස ගීතය නමුත් ඉන්න ඉක්මනින් අපි නිදහස් කරමු කෙනෙක් ඉන්න දුරකතනේ කවුද කතා කරන්න මම මේ හරිචන්ද්‍ර කොස්සත් ඔව් කොස්සත් මහත්තයා කියන්න ඔව් මම මහේෂ් මහත්තෙන් අහන්න හැදුවේ ඔව් අම්මා කෙනෙක් එක්ක ළමයෙක් හම්බෙන් අම්මටත් වාසනාව තියෙන්න ඕන ඒ ළමයටත් වාසනාව තියෙන්න ඕන ඔව් ඉතින් මම ඊයේ පෙර මහේෂ් මහත්තෙන් ඒ කතාවක දැහැව්වා අම්මගේ ලේ කිරි ගන්න නෙවෙයිලු කැල්සියම් නැති වුණාම කැල්සියම් ඇඟට දෙන්න මුළු ළමයට කැල්සියම් ඇඟේ තියෙන කැල්සියම් මදි වුණාම ළමයට දෙන්න මුළු ඉච්චර මහ විශාල කර්තව්‍යයක් කරන්නේ මම තුමිය කියන්නේ විශාල කියන්න වචන නැහැ ඉතින් ඔබට ඇත්ත තමයි ඒ මවගේ සෙනෙහස ලැබුණා නම් කෙනෙකුට ආයිමත් හරියට යන වරදීන්නේ නැහැ කවදාක වරදන්නත් බෑ ඒක හරි ඒ මවගේ කියන්නේ පියාට පැටිය බොහොම ළමයා සම්බන්ධයි අම්මත් එක්ක ඉතින් මයිස් මාතේ මට මුණ ගැසන්න පුළුවන් දන්නවනේ මුණ ගැසන්න දෝනේ ඔව් හරි මම උත්සාහ කරලා බලන්න जयग्रहणयक् अत्विंदिन मोहते एक दिनागन एनकोट मुलु समस्त सियल्लो हिटियत् अम्म नेत्तंग एतन मट कोहोमद एक दरागन्ने मट एकेन वडक् नैहे कियन අර්ථය තමයි ඇයි කියන්නේ මෙන්න බලන්න ඇයි කියන දේ ඊට පස්සේ අපි යමු ගීතයට අන්තිමට පිට රටකට ගිහිලා උපාධියක් කරන් එන දවසේවත් අම්මට එන්න කියලා කියන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ මගේ වටේ හිටි සාරෝදේ ඒ පවුලේ මාව ආවර තමයි නමුත් මේ වගේ ගීත මතක් වෙන්නේ ඒ වගේ අපි ජීවිතේ දිනන අවස්ථාවන් වලදී අපේම කියන්නේ අපේ ලේ කිසිම කෙනෙක් මේ ජීවිත කාලෙට මගේ ඇවිල්ලා නැහැ किया दुनिया एमएससी अदर
ගන්නට ඔබ මා ළඟ නැත අම්මා සංවේදී හදවතට දැනෙන ගීත මම විශ්වාස කරනවා අද අපේ උත්සාහය ඉතාමත්ම සාර්ථකයි ඔබ දැන් මේ මොහොතේ ඉන්නේ ඔබේ මවත් එක්ක අනුමතරමෙන් හදවතින් හෝ ඒ නිසා ඔබට හිතන දේ අපිට කියන්න අද දවස විශේෂයෙන් ඔබේ අපිට දෙන්න ඕනේ පුංචි විරාමයක් හේතුව පියඩෝල් පියෝඩේල් කිරිතේ අනුග්‍රහයෙන් තමයි අපි අපේ වැඩසටහන අපි කරන්නේ ඒ නිසා දැන් අපිට දෙන්න අවස්ථාවක් පියෝඩේල් කිරිතේ අනුග්‍රහයකින්ගේ පණිවිඩයක් අපි බලමු හොඳයි අපි ඔබත් එක්ක නැවතත් සජීව සම්බන්ධ වෙනවා අපේ දුරකථන අංකය 250යි 53යි 16 රූපවාහිනිය මැදිරි අංක 2 වෙනදට ඉන්නේ අපි මැදිරි අංක 3 හැබැයි සිහිනේ කිරය වැඩසටහනේ සජීවීව ඔබ සහ මම මුණ ගැහෙන්නේ මේ අවුරුද්දේම පෙබරවාරි මාසයෙන් පස්සේ ඒ අතරතුර අපි ගියේ පටිගත කරන ලද වැඩසටහන. ඉතින් අද සජීවීව. ඒ සජීවීව ආවේ ඔබට වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ. ඔබේ හිතේ පොපියන කැකෑරෙන ප්‍රකාශ කරන්නට උත්සාහ දරන ඒ අවස්ථාවක් නැති ආදරණීය හැඟීම අම්මා ගැන කතා කරන්න. හොඳයි. දුරකථනයේ ඉන්නවා කෙනෙක් කවුද මේ කතා කරන්න? අයිබෝවන්. මහත්තයා මම කතා කරන්නේ කලවානේ ප්‍රභාසර ජයසූරිය. ආ ඔව් ප්‍රභාසර කතා කරන්න. ඔව්. ඉතින් මහත්තයා මේ ෆිල්ම් එකේ ප්‍රෝග්‍රෑම් එක ඉදිරිය දවස් 10යි කාල වගේ වෙනකන් ඔව් බලාගෙන ඉන්න ඉතින් ප්‍රෝග්‍රෑම් එක එනකන් ඔව්. ඉතින් මේ මම හිතන්නේ රූපවාහිනී චැනල් ගණනාවක් අතුරින් සිහිනේ කිරය ප්‍රෝග්‍රෑම් එක මම හිතන්නේ ඒකේ වටිනාකම පොතෙක්ද කියලා නිම කරන්න තමයි. ඔව්. ඉතින් මේ ඔයත් සිහිනේ කිරය ප්‍රෝග්‍රෑම් එකේ ඉතින් ආභරණයක් වගේ මහේෂ් නිස්සංක කියන්නේ. ස්තුතියි. ඉතින් සුබ කතාවක් මම කතා කරේ. ඔව්. ඉතින් මේ වටිනාකම උපරිමයි. ඔව්. මමත් සහභාගී උනා extra දවසක ඔව් ඔව් මේක න ගොඩක් සතුට වෙනවා අද ඉන්න අයට බොහොම සුබපතනවා ඉතින් සුබානාගතයක් කියලා හොඳයි හොඳයි ප්‍රභාසර ඔබට බොහොම ස්තුතියි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙන් පවත්වපු ශ්‍රී ලංකන් ලයිෆ් යථාකාරී වැඩසටහන් මාලාවේ කැපිලා පෙනෙන චරිතයක් ස්තුතියි ඔබට අපිත් එක්ක කතා කළාට
दुर्कथने कथा कर कौद मे मम उपाली ओ उपाली महात्मा क्या ओ අතීත සිංහලයා පමණ සංගීත නිර්මාණකරුවා මට වේ ආසයි තුනේ ඔව් 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 මෙතන ඉන්නවනේ ඔය මේ නිපුණි ඔව් නිපුණි ඔව් ඔව් නිපුණි එක සැරේ පුත්තෝ ගායනා කරා ඒකත් මම බැලුවා ඊට පස්සේ නිපුණි ඔව් නිපුණි කියන දන්නවා නිපුණි තාගය කරන්න පුළුවන් ළමේ ඒ වගේම තමයි අද මාතෘකාව ගැනත් පොඩ්ඩක් කතා කරන්න දෙපැ ඔව් මෞගුණ ගීතේ ඔව් योजना ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අභිනව සභාපතිතුමා රිජිනෝල් කුරේ මැතිතුමා පත් වෙලා ඉන්නේ. එතුමාට බොහොම රසවින්දනයක් තියෙන, රසඥතාවයක් තියෙන, කලාවට ආදරය කරන, දේශපාලනයේ පැත්තිනුත් අධ්‍යක්ෂින් බහුල චරිතයක්. නිසා මම හිතනවා එතුමා ඔබ කරපු යෝජනාව විතරක් නෙවෙයි සමස්ත හුදී ජනතාවගේම රසවින්දනය සඳහා යහපත් ක්‍රියාමාර්ග ගණේ කියලා නාලිකාවේ ප්‍රවර්ධනය සඳහා දුරකතනේ ඉන්නවා තවත් කෙනෙක්. සාදරයෙන් පිළිගන්නවා. කවුද මේ? මම කල්පිතියෙන් ලක්ෂ්මී රයස් කතා කරන්නේ. ඔව් ලක්ෂ්මී කියන්න. ඔව් මේ අම්මා කියන්නේ ඇත්තටම වචනෙන් මේ විස්තර කරන්න බැරි. මමත් මගේ ජීවිතේ ගොඩාක් ආදරය කරන්නේ මගේ අම්මට. හ්ම්. ඉතින් මේ අම්මා ගැන කිව්වොත් සමස්ත අම්මලා ගත්තොත්. ඔව්. උඹා අම්මලා මේ තමන්ගේ ඇත්ත හැකි දරුවොත් එක්ක නෙවෙයි නැති බැරි දරුවොත් එක්ක ජීවත් වෙමින් තමන්ගේ ඉතිරි කාලෙත් තර දරුවන්ට උදව් කරන්නම කැප වෙන කෙනෙක්. ඔව්. ඒ වගේ වටිනා අම්මලා කියන්නේ ඒ වගේ වටින පිරිසක්. ඔව්. ඉතින් මට මතක් වෙනවා ඉස්සර මම පුංචි කාලේ අපේ ගෙදර තාච්චි කෙනෙක් එනවා. එයා කියනවා තාත්තා නැති වුණොත් රස දිව නැහැලු, අම්මා නැති වුණොත් තුන්දෝකම නැහැලු. ඉතින් ඇත්තටම මටත් දැන් ගමේ යනකොට අර අම්මා ඉන්න කාලේ වගේ මේ සුන්දර හැඟීම් ඇති වෙන්නේ අම්මා ඉන්නකොට යනකොට හරි ආදරෙන් සතුටින් ගමේ යන්නේ. නමුත් දැන් එහෙම හදවතට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් මමත් මේ ලෝකේ උඹට ආදරය කරන්නේ අම්මා. අම්මටත් ඉතින් බුදු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගියවෘද්දේ අම්මා නැති වුණා. ඉතින් ඔබගේ මේ සංගීතයෙන් සහයෝගය දෙන දියණියගේ කටහඬ වගේම රූපෙත් ලස්සනයි. සිහිනයකි වැය කියන්නේ අපි බොහොම සංවේදී වෙන බොහොම සුන්දර වැඩසටහනක්. ඒ ක්‍රියාත්මක කරන ඔබටත් තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි ලක්ෂ්මී මහත්මිය, බොහොම ස්තුතියි. මේ දැන් අපි දුරකථනයට මේ යනවා. දැන් අපි ළඟ තියෙන නිපුණි මේ ඇත්තට බලාගෙන ඉන්නවා. ඔව් කියන්න. 10:45 බලමු. salt and pepper rasata manchi come salt and pepper. හොඳයි අපි මේ දුරකථනේ තියෙනවා. නමුත් මේ මේ අපි ළඟත් ඉතින් තොරතුරු වගේක් තියෙනවා බෙදා හදා ගන්න. නිපුණි කවියක් ගායනා කරමු. දැන් ඔබ දෙන්නේ අපිට මොකද්ද දෙන කවිය? ඒ කියන්නේ මේ 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 අපි මේ මේ පිසන්තර ජාතකේ හරි එන වැලපුම් කවියක්. වැලපුම් කවිය. කවියට යන්න බෑ නේද දුරකථනය කියන්නේ. අපි නිදහස් කරලා එමු. කවුද මේ? හෙලෝ. ඔව්. මාතම පාරුගේ හේමන්ත කියල එක්කනේ. ඔව් හේමන්ත මහත්තයා කියන්න. මම මේ හැමදේම බලනවා. හ්ම්. මම මේක බලලා අඬපු නැති දවසක් නෑ මහත්තයා. ඔව්. කියන්නේ හේමන්ත. ඒ කියන්නේ මම මේක හරි මාසාවෙන් බලන එකක්. ඔව්. මට අර සාමාන්‍යයෙන් ඇවිල්ලා මේ සින්දු ගැන සංගීතේ හඳුන්නා දෙන අය ඉන්නේ එන අය. ඔව්. ඒගොල්ලන්ගේ මහත්තයෝ නම්බරයක් ගන්න මම හරි ආසයි ඒගොල්ලොත් එක්ක කතා කරන්න. හා හා. අර ඒ කියන්නේ එනේ නේ එක්ක එන්නේ ඒක හොඳ බුද්ධිමත් මිනිස්සුනේ එන්නේ. ඔව්. ඒක මහත්තුරු
හරි නෝනා හරි කවුරු හරි එන කෙනාගේ ෆෝන් නම්බරයක් දාන්න මම හරි මාසයි ඒගොල්ලොත් එක්ක කතා කරන්න හොඳයි මම මම මේක හරිම ආසාවෙන් හරිම හැබැයි බලපු එක දවසක්ම මම අඩපු නැති දවසක් නෑ ඔව් ඔව් ඒ තරම් සංහිපයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන මේක වැඩට ගන්න ගන්නවට බොහොම ස්තුතියි හේමන්ත මහත්තයා සංවේදී මිනිස්සුනේ අපි ඔබත් එහෙමයි මමත් එහෙමයි මම හිතනවා සිහිනේ කිරය වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න බහුතරය අය බොහොම සංවේදී මිනිස්සු කඳුළු හරි කිට්ටුයි ඒ වගේම කඳුළු හරි බරයි අපි කවියක් අහමු කවියක් අහලා ඊට පස්සේ ආයි දෙන්නම් දුරකතනයට නිවන් දකින්න අම්මා ඒ වගේම ඊළඟ ගීතයත් ඉතාමත්ම මිහිරි ගීතයක් මේ ගීතේ ආචාර්ය නන්දාමාලිනී ගායනා කරන මිහි මණ්ඩලයේ අඳුරු කුසේ දිය උල්පත අම්මා මේ ගීතය අපිට තෝරන්නේ රත්නශ්‍රී විජේසිංහන්ගේ ආදරණීය දියණිය සම්මානීය විජේසිංහ අපේ වැඩසටහන් 241 වෙනි වැඩසටහනේදී ඇය කියනවා මේ මුළු ජීවිතේ සමස්තයම අම්මා කියලා. ඉතනින් එහාට කියන්න දෙයක් නෑ මුළු සමස්ත ජීවිතේම අම්මා. මේකට හොඳම මේ දෙයක් මම දැක්කා මේ මට මගේ හදවතේ නැවතුණු තරක් ඒ තමයි මේ මහගම සේකරයන් 1977 ඔහුගේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය අපිට තිළිණ කරනවා 1977 ඔහුගේ ජීවිතයේ අවසාන වශයෙන් නිර්මාණය කරපු කාව්‍ය සංග්‍රහය ඒකේ පිදුම ඒ කියන්නේ මේ පොතේ තියෙන පිදුම අම්මා ගැන තියෙන ඒකේ කියනවා මෙන්න මෙහෙම ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල රැගෙන විත් තුන් හිරිය පන් කොළ යොදා කුකුළු සායම් රතුහා කොළ වියා නේක විසිතුරු රටා පැදුරු රටාවක් බව මේ මහා විශ්වය කුඩා කල සිට මටම කියා දුන් මගේම අම්මාට ඒක ඒ පිදුම ඇතුලේ තියෙනවා සමස්ත ජීවිතේම ආලෝකමත් කරපු මගේ අම්මා කියන අදහස මා දුටු ඉතා මනරම් පිදුමක් හොඳයි ගීතයට යන්න ඕනේ මිහි මණ්ඩලයේ අඳුරු කුසේ දිය උල්පත අම්මා ගීතේ අද ගායනා කරන්න يعني වැඩසටහනට ගායනා කරේ අපේ ශෂිකානි සංසලා ඉතාමත්ම ජනප්‍රිය ගායන ශිල්පිය ගීති ගීතයට යන්න මොහොතකට කලින් දුරකතනේ හුඟක් වෙලා රැඳී හිටපු ඔබව නිදහස් කරනවා කවුද මේ මම කුරුණෑගලෙන් කතා කරන්නේ ජයතිස්ස සමරතුංග ඔව් සමරතුංග මහත්තයා කියන්න ආයිබෝන් ජයතිස්ස මහත්තයා ආයිබෝන් ඔබත් ඒ කතා කරන දිනත් ලොකු වාග්යක් ස්තුතියි මටත් අම්මා කියන්නේ ජීවිතේ මේ ලබන්න පුළුවන් ලොකුම සම්පත මන් දකිනවා අම්මා ගැන කියන මොහොතකම ඔබගේ දෙනෙ කඳුලින් පිරියනවා මේ මම හිතන්නේ දරුවෙකුට මේ අම්මා ගැන කියනකොට එහෙම ලෑසට කඳුළු එනවා නම් ඒ තමයි අම්මට මේ
තියෙන සෙනෙහස තියෙන දරුවෝ. ඉතින් ඒ දරුවෝ ලබන්නත් ඒ අම්මා පින් කරන්න ඕන. ඒ වගේම ඒ අම්මගේ සෙනෙහස ලබන්නත් ඒ දරුවෝ ඒ විදිහට පින් කරන්න ඕන. ඉතින් ඒ වගේ අම්මලා මේ රටට මේ ජාතියට ඒ වගේම මේ ආත්මයක් පාස අපි ප්‍රාර්ථනා කරන්න ඕන. මනුෂ්‍යයාගේ ජීවිතයට ආදරය කරුණාව සතුට දුක සිසිලස උෂ්ණත්වය මේ සියුනුසුම සියල්ලම ඇය සතුව තියෙනවා කියන එක තමයි මේ ගීතේ පුරාම තියෙන්නේ. මගේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 8ක් වෙනවා මහේෂයි. මගේ තාත්තා තරු ලකු නාකයානේ මෙහෙම ලියනවා. මේ ලොව සුන්දර මහස ඇත්තේ ගමට ඉහෙලිනි අම්මා නිදන තැන ඇගේ සුහුණට උඩිනි. අපි ගීතය අහමු.
आचार्य नंदा मालनीय गायना करप गीते वगे मे हितेन सुविशेषत्वे तमाई मे महा हदवत कंपने करन मवगे सेनेहसें हदवत उत्तरायन विधिये तनुव निर्माणे करन्नेत ऐ विसिन्माय सायक अपे जीवित वलिन कवदावत वियकेन्ने मियकेन्ने मियदेन्ने नति निर्माणयक दुरकथने केनेक इन्नवा कौद ආයිබෝන් මහේස් මහත්මයා ආයිබෝන් මම කන්වර ඉඳන් කතා කරන්නේ මගේ නම කේල් ජයතිස්ස ජයතිස්ස මහත්තයා කියලා මම ඔබතුමාගේ දෙවනි ප්‍රසංගික වැඩසටහනට ඇවිල්ලා මට එදා ඇත්ත වශයෙන්ම මට හරි සතුටුයි මේ මට අවස්ථාවක් ලැබුණා මගේ අදහස් ප්‍රකාශ කරන්න වැඩසටහන පිළිබඳව ඔව් ඔබතුමාට මතකද නැහැ මම එදා ඔබතුමාට මම එක දවසේ එලි දක්වපු පොත් හතක් තෑගි කළා एतन तीन कविपत्न सिंह इंग्लिश कविपत्न मगे पास हॉस्टल पारीन पत्न नाट्यपत्न मे पोत कटलेमे नव सभापति तेजन कुरुमेत्म पारी पास मम मे पोते अम्मा गेन लियपु कवि तुना मम अम्म गेन विस्तर करें अम्म मगे अम्म मंग दसी रूल कदीच नमक अभी हतर दिन अरगन विरल आपु वीर दीर्य कांता वक्त दिदा हे फेब्रवरी दान तुम्हें लोके मैगन लियपु कवि तुना मे पोते सेवन लिखी पोते मंग किन मट अवसर दे ओके हिल पोल कटुव सुरते वहा गेन सिदुर तोल मुमुनमा गेन कुराहे लाय वातुर माल खैकू लाक से उकुलट गेन मगे भर एल माल उनुहुमे दिय नहवी नितुर अम्मा मगे गियालु किरी इरवान्न वेम वा ए पुलु वांद ए अदहान्न नंवा उकुलु ताल उनुहुमे सनत चतपेन्न मंग नहावना अम्मा मय मादान कवा पोवा नहावा सुनि हसिनि लये ओवा देवा पेन्वा यह मग दिविये गिया उनत ससरे एगे मग तानिये ओया वेन्ना अम्मा मट मतु बरये बोम स्तुति महात्मा अवस्थाव दुन्नट देवतुमाट बोम स्तुति अपित्तेके कतुनाट अभी अद सजीवीव इन हिंदत दाने बलान को विलावे अनेकमन एकोलहाई विलाव දැන් සියලුම SLT මොබිටෙල් සේවාවන්වලට My SLT app හරහා එකවර පිවිසීමේ හැකියාව. හොඳයි අපි හතරවෙනි ගීතයට යමු. මොකද ගීත 10ක් අහන්නත් ඕනේ. ඒ නිසා අපි තෝරාගත්තේ අපේ 188 වෙනි වැඩසටහනට සහභාගී වෙනවා. ඊයේ පෙරද නැවත විකාශයක් වශයෙන් ඔබ දැක්කා මේ අපි සාමණේර ස්වාමින් වහන්සේලා හතර දෙනෙක්. මේ හතර දෙනා මේ හතර නම තෝරා දුන්නු ගීත අතර ඔවුන් විශේෂයෙන්ම ආදරය කරපු ගීතයක් තමයි ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සහ ප්‍රේම කිද්දල් විස් නැමැති අති දක්ෂ ගේයපද රචකයාගේ එකතුව. ඉතින් මෙහිදී අපි මතු කරපු ප්‍රශ්නේ තමයි අම්මගේ ආදරේ නැති වුණාම අපේ හාමුදුරුවනේ කොහොමද ඒක දරාගන්නේ කියන එක. ඒකටත් ඒගොල්ලන් උත්තර දුන්නා. අපි ඒකත් අහමු. ඊට පස්සේ අපිට නිපුණිගෙන් කවියක් අහන්නත් පුළුවන්. ඒ වගේම මේ ගීත දැන් මේ අවුරුදු 50ක් විතර අහනවා මගේ දෑබර ප්‍රේක්ෂකයෝ මම මේ කියන්නේ. හැබැයි මේ ගීත අහපු සමාජයක් අපිට දකින්න නැහැ. බහුතරය නෙමෙයි කිසියම් ප්‍රමාණයක්. පහුගිය දවස්වල ඔබ දන්නවා ඇති මේ මාධ්‍ය හැම මාධ්‍යකින්ම වගේ විකාශය කළා මේ කොවිඩ් වදුරට මුහුණ දුන්නු අහිංසක තාත්තා කෙනෙකුයි අම්ම කෙනෙකුයි ගෙනල්ලා වාහනයකින් මහා පාරට දාලා පියාඹල යනවා. එහෙම කරන්න පුළුවන්ද? මේ ගීත අහන්න නෙවෙයි ඇහිච්ච කෙනෙකුටවත් එහෙම කරන්න බෑ. ඒ නිසා මම දකින්නේ අපි බහුතරයක් ගීත ඇහිලා මිසක් ගීත අහලා නැහැ. ඔබට ගීත අහන්න කියන එක තමයි අපේ මේ පණිවිඩය. साहित्य කියන්නේ මිනිස්සුන්ව යහපත්
ස්වභාවිත ජීවිතයට හුරු කරන්න පුළුවන් ඉතා සෞන්දර්යාත්මක මෙවලමක් සාහිත්‍ය සහ රසවින්දනය සහ කම්පණය නැති මිනිහෙකුට අම්මා තාත්තා වඳුර ගන්න හරි අමාරුයි ඒක තමයි අපි මේ උත්සාහ කරන්නේ දුරකතනෙ ඉන්න කෙනෙක් කවුද ඔව් අයබන් කවුද මේ හලෝ ඔව් කතා කරන්න मतक मगे अम्मा वगेम मत पिता मत आदर करपु मम आदर करपु अम्मा के ना पास वायसे पास वे हदल देना बत्तिक बिदल देना मम ए बत्तिक काल ए अम्मे बेन ए बत्तिक काल पास पंती अनवा හැමෝටම අවස්ථාවක් දෙන්නත් ඕන නිසා දුරකතනයට ඔබ උත්සාහ කරන්න. ඒ අතරතුරේ අපි ගීතයට යමු. ආදරේ උල්පත වූ අම්මා මාගේ ඔබගේ පුතු. ගීතයට යමු. ඊට මොහොතකට කලින් මට අහන්න තිබුණ වහන්සේකින් දැන් ඒ අම්මගෙන් ඈත් වෙලා මේ ජීවන පැවිදි ජීවිතයේදී අම්මගේ සුවඳ මතක් වෙච්චම හිතට මොනවද දැනෙන්නේ? අම්මගේ अम्म मतकन मगे हिते महा दुख कतीना जीवित मे पीवित इवत्न बेह ये दुख यटपत् कौमारी मम मे पीवित गतकन कला अम्मा आदर
ඒ ගීතේ ගායනා කළේ තවත් මේ ලෝකේ අම්ම කෙනෙක්ගේ ආදරේ විඳින සුන්දර දරුවෙක් නයන සුදීප්ත ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අපේ නාලිකාවේ මුතුහර ළමා සමාජයෙන් මුතුහර ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්ත පුතෙක්. ඉතින් මේ පුතාටත් අපි සුබ පතනවා දීර්ඝ ගමනක් යන ලැබේවා කියලා. ඒ වගේම බලන්න ඒ ගීතේ තිබුණු මේ මහා දයාබර සෙනෙහසම වගේ මෙන්න මෙහෙම ආදරය කළා. හරියට රාහුල කුමාරයා වගේ සුලංගිල්ල එල්ලලා ගිය සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ මං ඔබත් සමග එනවා මේ සංසාරේ කියලා කියන දරුවම මේ සමාජයේ තියෙන පුදුමාකාර බලපෑම නිසා වෙන්න ඇති. ඒ අම්මාවම ගෙනල්ලා මහපාරේ දාලා යනවනේ. මට හිම කියද්දි මතක් වෙනවා මේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල අපේ නූතන කවියට ප්‍රාණවායුව සිමින අපේ මහ තරුණ කිවිය. ඔහු ලියනවා ගහයට අම්මා කියලා කවි පන්තියක්. ඒකේ තියෙනවා මේ පාන්දර පුතා මට කියු විදිහට බොහෝ දුර ඇවිත් නැග පුතුගේ රතේට නතර කර පසුව නගරයක ගහක් යට හුස්ම හිර වුණත් පෙන්වේ නෑ පිටට හුස්ම හිර වෙන්නේ අම්මගේ පුත නුඹ වඩාගෙන මම ඉස්සර දිනක ගමනක මහන්සිය හැර ගන්නට රැයක නැවතුණු මෙතන මේ ගස හොඳ හැටි මතක මෙතනට මාව ගෙන ඒමමයි පුදුමයක ඉතින් පුතේ නුඹ බිහි වූ දිනේ සිට ඇතින්නියකගේ හදකින් ලද පෙමට ගිහින් එමි කියාවත් නොකියාම යන විට ඇහෙන් ගලා හැලුනා හදවත බිමට ඇහෙන් ගලා හැලුනා හදවත බිමට අතේ තියපු රුපියල් 1000 හරි බර හිතේ සවියගෙන ඉමි දැසේ ගුලි කර රතේ පදිද්දී කලබලයකින් තොර පුතේ පරිස්සම් වී ඵලයන් ගෙදර මේවා කියවනකොට පපුව හිර වෙනවා මේ සමාජයේ අද දකින්න තියෙන කාරණා තමයි මේ කවියා ඔහුගේ පෑන් තුඩෙන් කියන්නේ අනේ දෙයනේ මම හිතන්නේ මම දන්නේ මම අහන්නේ කොහොමද දෙවියනේ තමන් මෙලොවට බිහි කරපු මහා දෙවන්ත ඒ සෙනෙහස ගෙනල්ලා මහා පාරක ගහක් යට දාලා යන්නේ කොහොමද අපි ඉන්න තැන කොතනද අපි සංවර්ධනය කියලා කතා කළාට අපි සංවර්ධනය වෙලාද ඇත්තටම වැඩිහිටි නිවාස කීයක් තියෙනවද ලංකාවේ ළමා නිවාස කීයක් තියෙනවද අපි හරියටම සංවර්ධනය වෙලා නම් දිනෙන් දින වැඩි වෙන්න ඕනේ එහෙම නැහැ ඉතින් කතා කරනවා නම් ගොඩාක් වෙලා කතා කරන්න පුළුවන් නමුත් දුරකථනයේ කෙනෙක් ඉන්නවා කවුද මේ කතා කරන්න හලෝ ඔව් හලෝ එහෙනම් කතා කරන්න. ආ මම නිට්ටම්බෙන් කතා කරන්න අජිත් බාලසූරිය. ඔව් අජිත් මහත්තයා කියන්න. ආ මම මේ මම ගොඩක් කල් ඉඳන් ඔබතුමාව සම්බන්ධ කරගන්න උත්සාහ කළේ. අහහ. මට ඇත්තටම මේ ඔබතුමාට කියන්න ඕන එක දෙයක් හැමෝම ඔය සීට් එකට ඇවිල්ලා කියන්නේ ඒ කට්ටියව හඬවනවා කියලා. ඔව්. ඔබතුමාට ඒ දක්ෂතාවය තියෙනවා.
නමුත් මට තව දෙයක් කියන්න ඔබතුමා ඒ සීට් එකේ ඉන්න කට්ටිය විතරක් නෙමෙයි මේ ගෙවල් වල ඉන්න අපිවත් හඬවනවා ඒ තරමට ඔබ මේ සින්දු වල තියෙන දේ උකහාගෙන ලස්සනට අපේ මේ හදවත වලට හදවත් ස්පර්ශ කරනවා ඒකට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ඒ වගේම තව ඔබගේ දක්ෂතාවයක් අපි අගය කරන්න ඕනේ ඔබ කොහෙන්ද මේ මෙච්චර මේ දක්ෂ අය හඳුනගෙන මේ වගේ රූපවාහිනියට ඉදිරිපත් කරන්නේ ඇත්තරම දැන් අද වෙන්නේ මේ රියැලිටි කලාව තුලින් ගොඩක් මේ සින්දු මේ ඇති කරනවනේ නැති කරන ස්වභාවයක් අපිට පේන්නේ නමුත් ඔබ ඔබතුමාට පින් මේ පර්ණ සින්දු නැවත පණපෝල අපිට ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි ඔබතුමාට හොඳයි ඔබතුමාටත් බොහොම ස්තුතියි ඒ වගේම මේ ඒ මට දුන්නු ප්‍රශංසාවට ඒ වගේම ඒක මාව මෙතනට ගෙන එන්නට දායකත්වය ලබා දුන්නු සියලු දෙනාට මගේ දෙමාපිය ගුරුවරු හිතවතුන් මගේ කලාකරුවන් නිර්මාණකරුවන් මගේ ආයතන නිලධාරීන් හැමෝටම සමසම කොටස් වලට බෙදා ගන්නවා ස්තුතියි අපි ගීතයට යන්න ඕනේ ගීතයට ගිහින් ඇවිත් කියනවද කවිය අපි තෝරගත්තේ කඳුළු හෙලා නෑමිලියට සහල් ගරණ අම්මා මේ ගීතය ගායනා කරන්නේ දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් මහත්මිය මේ ගීතය අපිට තෝරලා දෙන්නේ අපේ විනිශ්චයකාරවරියක් වශයෙන් කටයුතු කරපු ශිරෝමි රමාලා මහත්මිය ඇය සහභාගී වුණේ අපේ 201 වෙනි වැඩසටහනට එදා ඒ ගීතය ගායනා කළේ චතුරිකා නිර්මාණේ ගීතයට යන්නත් ඕනේ වෙලාව බලන්නත් ඕනේ ඊට කලින් දුරකථනයෙන් ඉන්න කෙනෙක් යාව නිදහස් කරන්නත් ඕනේ මේ කොටස් තුනෙන් අපි ඉස්සෙල්ලාම වෙලාව බලමු Let to grow comfort pro සතටින් සිටින්නයි සතටින් වැඩෙන්නයි from Nestle දුරකථනයේ කෙනෙක් ඉන්නවා කඳුළු හෙලා නෑමිලියට ගීතයට යන්න කලින් අපි ඔහුවත් නිදහස් කරමු කවුද මේ ආයුබෝවන් 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 මහේශය ආයුබෝවන් ආයුබෝවන් මහේශය ආයුබෝවන් සුපුරුදු හඬක් ඔව් මම මහේශය කතා කරන්නේ වාදශිල්පී සම්පත් ශ්‍රී චන්දිමුදන් ආ බොහොම ස්තුතියි බොහොම අපිත් එක්ක එකතු වුණාට ඉතින් කියන්න ඔව් ඉස්ලාම මහේශය ඉස්ලාම කියන්න ඕන මගේ අම්මා නිසා මේ ශිල්පයට දායක වුණා සංගීත ශිල්පීන් දෙදෙනෙක් ඒ තමයි මමත් මමත් මගේ සම්පත් ජමිලියන් වල මමත් මගේ සහෝදරයා කීබෝඩ් වාදක ශිල්පියා චතුර ප්‍රසාද් පෙරහත් ඇත්තරම මහේශ මේ දිනේ කියලා වැඩසටහන් 270 වෙනි 203ක් හරියට මම වාදනය කළා දෙනවා තබ්ලා වාද ශිල්පියෙක් හැටියට මම 203ක් වැඩසටහන් වාදනය කළා දෙනවා මට පුදුම සතුටක් දැනුණා එකපාරට මම හදිසි දෙක් මහේශ ප්‍රෝග්‍රෑම් එක ඇත්තරම මගේ අම්මගේ බර්ත්ඩේ එක පෙරේදා අවුරුදු 71ට ලැබුවා මගේ අම්මට මගේ අම්මාට සතුටෙන් ඉන්නේ මහේශගේ මමත් මල්ලිත් හැමදාම සජීව වැඩසටහන් වල ඉන්නකොට රූපවාහිනී මගේ අම්මා පුදුම විදිහට ඇස්වල කඳුළු මගේ අම්මා හැමදාමත් ඒක මගේ අම්මවට කියලා තියෙනවා ඒ මගේ තාත්තාමට කියලා තියෙනවා ඉතින් ඒක නිසා ඇත්තම පුදුමාකාර අපි මමත් මහේශය අපි හැමෝම දන්නවා අම්මා කියන මාතෘකාවට කතා කරන්න ගියාම අපි හැමෝම සංවේදී ඇත්ත මහේෂ් මහත්මගේ අම්මත් දැතුලා මම අවමගුල සහභාගී වුණා. ඇත්තටම බොහොම පින් මහේෂයි මට මගේ අම්මා ගැන කතා කරන්න මට මේ අවස්ථාව ලබා දීම ගැන මගේ අම්මා එතරම් නොනවති අදටත් මම ගැන මගේ සහෝදරයා ගැන බලලා ගම මම වැඳලා වෙනම ඉන්නේ. මගේ මම මාව සහ මගේ සහෝදරයා බලන අතරේ මගේ දරුවෝ දෙදෙනා ගැන ඇය නොවලහා ඒ විශාරද එඩ්වර්ඩ් ජයකුඩි මහත්මයා ගායනා කරන ගීතයක් මේ බැරි බර හිඳයි දරුවන් දුන්නේ දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ මිත්ත නියම ඔබ මිනිපිරියන්ගේ බර උහුලන්නේ අම්මේ එහෙම තමයි අම්මගේ චරිතය හොඳයි නිපුණි අපි ගීතය අහමු මේ බලන්න ශිරෝමි රමාලා අපේ විනිශ්චකාරවරිය
එදා දවසේ මේ ගීතයට ගත්ත ප්‍රවිෂ්ඨයේ කියවෙන මහා දරුණු ගැටලු ප්‍රශ්නකාරී තත්ත්වය. එක පුවතක් තිබුණා කැලණි ගඟට පැනලා අම්මා කෙනෙක් ඒ කියන්නේ තමන්ගේ කිරි දරුවත් එක්ක කිරි දෙන්නවත් සල්ලි නැහැ ඒ හේතුව කියලා ඔක්කොමලා කියනවා ඒ පසුබිම කැලණි ගඟට පැනලා ජීවිතය නැති කරගත්තා. ඉතින් අම්මා කෙනෙකුට එහෙම අයිතියක් නැහැ තමන්ගේ ජීවිත දරුවාගේ ජීවිතය නැති කරන්න. නමුත් අම්මා හිතන්නේ නැති මේ සමාජයේ මේ සාධක නිසා තමන්ගේ දරුවට ලොකු අගතියක් වෙයි තමන් නැතුව ජීවත් වුණොත් කියලා. මම මේ සම්බන්ධව මේ කවිපෙලක් රචනා කරලා තියෙනවා. ආහා අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබ කියන සමාවයන් පුතාර කැලණි ගඟේ සිද්ධිය මුල් කරගෙන 33 කෝටියක් දෙවියන් සිටින ලොවේ එක දෙවි කෙනෙකුවත් නැහැ ඇහැර බැලුවේ මේ දුක් ගින්න වාවා ගන්නට බැරි වේ රන් කැටි පුතා දිය මත සැත පිය යුතුයවේ කිරි කල වලින් ගස් දෝවන රටක අනේ කිරි කඳුලකට යැදි සිගමන් අහිමි වුනේ කුස ගිනි අවුලුවා ගේ ලිප ගිනි නිවුනේ කැලණි ගඟේ දිය කඳ දෝ පිහිට වුනේ මන් නැති දාක නුඹ යහතින් රැදෙනු නැත ඒ හින්දාම ලැම තුරුලිහි සැඟව ගත මතු බුදු පදවි ලබනා මෑ නියන් වෙත ගං පතුලේ දිවත් විවරණ දියන්ත
ඒ ගීත අහනකොට ගීතයේ ඇතුලේ තියෙන පද සංඝටකවල තියෙන අදහස තීව්‍ර වෙනවා වගේම ඊට දීපු නිර්වචනය සහ අර්ථ විචාරයේ තියෙන සමහර කාරණා රූපක හැටියටම වෙනවා මට ඒ ගීතයේ දැනුනේ ඇත්තටම අර මට බුදු වෙන්න පුතේ ගම්පතුලේදී විවරණ දීපන් කියලා තමන්ගේ දරුවට කියලා දෙන්නම එකහු වෙලා ජීවත් වෙන්න විදිහක් නැති නිසා ගඟට පැනලා සිය දිවිහානි කරගත්ත ඒ ආදරණීය අම්මයි දරුවයි ඒක මනක් කල්පිතයක් නෙමෙයි ඒක මවා ගැනීමක් නෙමෙයි එහෙම සිද්ධි අපි කොතරම් නම් අහනවද එයි අපිට බැරි දේව නවත්ත ගන්න දුර්ගතනේ ඉන්න කෙනෙක් කවුද මේ මම පුෂ්පා පාතිරණ ඔව් පුෂ්ප මහත්මිය කියන්න මගේ වයස දැන් අවුරුදු 76ක් වෙනවා නමුත් මට මේ ඔබේ මේ ගීත තේරීමත් හැමෝගෙම අර්ථයක් වීමත් යහන් හිටියම මවගේ ಗುಣ ගැන මට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මොකද මට මගේ ජීවිතය ගත කරනකොට ධෛර්යය හා ඉවසීම කියන ගුණාංග දෙක දුන්නේ මගේ මව මගේ මව කාලයක් ගුරු වෘත්තියේ ඉඳලා දරුවන් නිසා ගෙදර නැවතිලා අපිව රැකබලා ගත්ත මව. ඉතින් මම දැන් අදහස් කරන්නේ මේ මේ මවගේ ಗುಣ කියන්නේ නෙමෙයි මවක් නැති දරුවන්ට තියෙන දුක කියන්නේ. කියන්නේ. මට ඒකට මේ අපේ මේ කවි ගායනා කරන දියණියගේ දියණියට පුළුවන් නම් කියන්න කියලා තමයි මම මේ කවි දෙකක් කියන්නම්. එකක් පළවෙනි එක කිරිමදුවැල් කිරිමදුවැල් කිරියම්මේ කියන කවිය. දන්නවා ඇති මං හිතන්නේ. ඒක ඒකෙන් කියන්නේ ඈත ඉඳන් හරි අම්මට අඬ ගන්න කියලා. දෙවෙනි කවිය මට අපේ ගෙදරට ගෙනාව අවුරුදු 6ක පුංචි ගෑනු ළමෙක් මොණරාගල දිස්ත්‍රික්කේ මේ අම්මා නැති. ඒ ළමයා ගෙනාවම මගේ අපි ඉතින් එතකොට මට සාමාන්‍යයෙන් අවුරුදු 18ක් විතර වෙනවා. කියන්නකෝ කවියක් කියලා කිව්වම ඒ ළමයා කිව් කවිය යන කවියක්. නමුත් මම ඊට ඉස්සර ඒක අහලා තිබුණේ නැහැ. මල්ලිත් මමත් මුං හේනේ නෙලනකොට බඩගින්නක් ඇල්ලුවා අපි දෙන්නාට බඩගිනි කියා කොයි අම්මගේ ගෙටයන්ට යමම් මලේ අම්මා වැළලුව තැනට ඉතින් මේ අන්න ඒ කවිය මගේ පපුවට නිකන් රිදෙන්න වගේ දැනුණා පුංචි කටකින් කිව්වේ ඒක ඇත්තටම ඒ ළමයාට අම්මත් නැහැ අම්මා නැති නිසා තමයි අපේ ගෙදරට ගෙනාවේ එතකොට අම්මගේ තියෙන වටිනාකම මේ කවි දෙකෙන්ම කියවෙනවා මම ඒ දුවට කියනවා ඒ පුළුවන් නම් ඒ කවි දෙක ගායනා කරලා කියන්න ඔව් අභියෝගයක් ඔබ දෙන්නේ හැබැයි මම හිතනවා නිපුණී එක බාරගනි කියලා නිපුණී කවි දෙකෙන් දැනට එකක් කියමු අපි එහෙනම් මොකද්ද තෝරගන්නේ කිරිමදුවැල් නොපිරේ
තව කවියක් ඉතුරුයි අපි පුළුවන් වුණොත් වැඩසටහන නිමා වෙන්න කලින් ඔබ ඉල්ලු ඊළඟ කවියත් ගායනා කරන්න ඒත් එක්කම දුරකථනයේ ඉන්නවා කෙනෙක් කවුද මේ හෙලෝ ඔව් මහත් මහත්මයා මම සනත් කීර්ති කුමාර කතා කරන්නේ ඔව් සනත් මහත්මයා පළමුවෙන්ම ඔබතුමාගේ මේ මෙහෙවර අගේ කරලා ඔව් මම අම්මා ගැන කෙටියෙන් කතා කරන්න पहे नमुत दिन दिन दुम नसुं दुखुंक वहे इसंदय सिहिन कीरे इकुंक रहे अपे गीते रहा गुन देखुंक महेश मैतिंदु अग नम ऐति निशंक हाँ हरि अपूर्व हरि अपूर्व ऐसे तो मैं अम्मा के ना कथा करने उत्साह क्रीम केतिंग बहुम पहाड़ी नमुत मामा मगे अम्मा अम्मा जेदर बुद्धुन नम्मा जेदर बुद्धुन किया ने बुद्धिया तिया ना बुद्धियन අගතන්පත් කියන අදහස තමයි එතනින් මතුවේ. දැන් මගේ අම්මා මට දුන්න කුඩා කාලේ එක ඕදනක් කියන මගේ මුළු ජීවිත කාලෙටම ඒ ඕදන හරහා මම මගේ ජීවිතේ යහපත් කරගත්තා. ඒ ඕදන තමයි දවසක් මම උණු වතුර ටිකක් එළියට වීසි කරන්න ගිය වෙලාවේ මගේ අම්මා කිව්වා පුතේ ඔය උණු වතුර එළියට දාන්න එපා. මේ පොළවේ विविध कृमीन सत्तु इन्नो उन मेरेनो उन वातुरटी गाते हम अन्ने ओजन इदा अम्मा मावे मगे करन्न गिय क्रिया वलक्वला माव यहापत् अत्तर यमुकिरि महारा अद मम मधुरेकुटवत् हिंसा नोकरन पूज्यल बवट पत् कला इतर मंग एतनिन अदहस् कले मे बुद्धिय मेहेवन्न पुलुवा समाजे यहापत् करन्न एम अनंतवत् करन अम्मावरु मे समाजे इन्नो ඉතින් ඒ ගලගුණ සලකන්න බැරි ඒ දරුවොත් ඒ වගේම මේ සමාජයේ ඉන්නවා ඒ නිසා අර මම මේ අවස්ථාව ලබා ගන්න මට උදව් කරපු ඔබේ ආයතනයට ස්තුතිවන්ත වෙනවා ඒකම මට කියන්න ඕන ඔබගේ ඔබ හොඳ අලුත් ප්‍රයෝග ගැනීමක් ඔබේ පුතා ගීතයක් ගායනා කළා ඇත්තටම මේ ගීතය ඉතා මැනවින් ඔහු ගායනා කළා ඒකටත් මට මේ වෙලාවේ අගය කරන්න ඕන මහේස් මුලට නම අග ඇති නිසංක සිහිනේ කිරට පැමිණියේ සිය පුතු එක්ක ගීතය ගයා එහි සුපුරුදු රස රැක්ක पुतुगे गयु में अडुवक नह मादक හොඳයි බොහොම ස්තුතියි ඔබ මේ මෙහෙවර ඇගීමවත් තමයි මා මේ විදිහට අවස්ථාව ලබා ගත්තේ ස්තුතියි ජය වේවා හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට ඉතින් මේ හිටිවන කවි කියන්න බොහොම දක්ෂයි වගේ ඉතින් ඒ නිසා අපි ඉදිරියේදී මුණ ගැහෙමු කවි කියන්න ඔබට බොහොම ස්තුතියි හොඳයි අපි නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා 256 53 16 අපේ දුරකථන අංකය මම හිතන්නේ හැමෝම උත්සාහ කරනවා අපි අර මුලදී විරාමයට යන්න කලින් කිව්වා වගේ කඳුළු හෙලා නැමිලියට හාල් කරන අම්මා මේ ගීතයත් එක්ක නෑකම් කියන කවි පන්තියක් තියෙනවා මොකද්ද නිපුණි මේ ඒ සම්බන්ධතාවය වැලපොම් කවි ඒ නාද මාලාවට ඒ ආශ්‍රයෙන් තමයි මේකේ තන මේ කඳුළු හෙලා නැඹිලියට ගීතේ
අනුව නිර්මාණය වෙලා තියෙන්නේ. නිර්මාණය වෙලා තියෙනවා. ඒ වචන වලක් තියෙනවානේ කිසියම් සම්බන්ධතාවයක් තියෙනවා. ගයමු තේර ටිකක්. අපි දුරකතන ඉන්න කෙනෙක් කියව නිදහස් කරලා ඉමුනේ. හරි. කවුද කතා කරන්න? මම දුකෙන් ඉන්න වෙලාව මේ වැඩසටහන දැක්කම මට හිතුණා මේ මම මේ මට පින් දෙන්න හිතුණා මහේෂ් මහත්තයාට ඒකයි මේ වැඩසටහනට මට සහභාගී වෙන්න හිතුනේ ඔව් ඉතින් ඇත්තටම ඔබේ දුක අපිට දැනෙනව හේතුව මේ වකවානුවේ කොවිඩ් හේතුවෙන් කෙනෙක් අපිට අහිමි වෙනවා කියන්නේ අඩුම තරමින් අපිට ඒව දැක බලා ගන්න අපේ අවසන් ගෞරවය දක්වන්න නෑදෑ හිත මිතුරන්ට අවසන් බුහුමන් දක්වන්නවත් ඉඩක් නෑ හැබැයි ඒකත් එක්ක ලොකු යථාර්ථයක් කියවෙන මහත්තයා මේ මොන දේවල් කළත් ආවෙත් අපි තනියම අපිට යන්න වෙන්නේ තනියම ඒ නිසා අපි පරිස්සම් වෙන්නත් ඕනේ තනියම ඒක අපිට සබහ දහම ඉතා පැහැදිලිව කියලා දීලා තියෙනවා ඒ නිසා ඔබේ දුක දැනෙනවා හැබැයි මේ මුළු ලෝකෙම දුකෙන් ඉන්න මොහොතක ඒකේ තවත් එක් කොටස්කාරයෙක් ඔබ ඔබ වෙනුවෙන් අපි දුක් වෙනවා මේ සමස්ත ලෝකවාසී සියලු දෙනා වෙනුවෙන් අපි දුක් වෙනවා මේ උවදුරට මුහුණ පාල නැති වෙච්ච දැනට රෝගීව තත්වයෙන් ඉන්න සහ මේ සියලු දෙනා වෙනුවෙන් අපි දුක් වෙනවා කවියට යන්න ඕනේ නමුත් මම හිතන්නේ මේ විරාමයක් නැතුව දුරකතනයේ නාද වෙනවා ඉන්න පුළුවන් ද අපි කවිය අහලා එනකම් ඔව් ඔව් කතා කරන්න ඔව් හෙලෝ ඔව් කතා කරන්න මම කතා කරන්නේ රවිෂ්ක කෑගල්ලෙන් ඔව් රවිෂ්ක කියන්න මම ඇත්තටම මම අවුරුදු 22ක තරුණයෙක් මම හොඳයි සතුටුයි නමුත් දැන් වර්තමාන කාලයේ තියෙන සින්දු සංස්කෘතියත් එක්ක බලනකොට ඔව් දැන් මේ වැඩසටහන කොහොමත් මම රාත්‍රිය කොමත් නරඹනවා. ඒ කියන්නේ ඒ අර පරණ ගීත එක්ක ජීවත් වෙනකොට ඇත්තටම ඒක මේ ගොඩක් හිතට ලොකු සහනයක්. ඒ කියන්නේ දැන් කාලෙට රසයෙන් ඉන්න තියෙන සින්දු එක්ක බලනකොට ඇත්තටම ඔබතුමා කරන්නේ ලොකු සේවයක්. ස්තුතියි. රටේ මේ වගේ තියෙන වෙලාවක රාත්‍රියේ මේ වැනි වැඩසටහනක් කිරීම ගැන ඇත්තටම ගොඩක් පින් ඔබතුමාට. ඉදිරියටත් සටහන කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. බොහොම ස්තුතියි විශේෂයෙන්ම ඔබට ස්තුතියි. මොකද ඔබේ ඔය කුලකය ඔය තරුණ අවුරුදු 20 22 24 25 28 30 18 මෙන්න මේ කුලකය තමයි පරිස්සම් කරගන්න ඕනේ. මෙන්න මේ නියදී අපි පරිස්සම් කරගන්න මම ඉතාමත්ම ගෞරව කරනවා ඔබට. ඒ රැල්ලට අහුවෙච්ච නැති සුභාවිත ගීතයට පෙම්බඳින තරුණ දරුවෙක් මුණ ගැහුණා කියන සතුට මගේ හිතට දැනුණා. සුභපතනෝ ඔබ හා ඔබ වැනි අයට. අපි අර කවි පන්තිය ගයන්න ඕනේ නැත්නම් අපිට දුරකතනෙන් අපි අත්තරංගුවට ගන්නවා.
කඳුළු හෙලා නෑමිලියට හාල් කරන අම්මා ඒ ගීතයට පාදක වෙච්ච තනුව නිර්මාණය වෙච්ච හැටි වැලපුම් ගීයක ආධාරයෙන් හොඳයි අපිට විරාමයක් දෙන්න ඉක්මනින් නැවතත් වෙනවා සිහිනය කිරේ ඒ වගේම ඔබට කතා කරන්න අවස්ථාව දෙන්නත් ඕනේ කවි අහන්නත් ඕනේ. ඒ නිසා මේ කාල කළමනාකරණ ඉතා ප්‍රවේශමට කරගන්න ඕනේ කරගන්න බැරිත් ඒකම තමයි. අපේ 6 වෙනි ගීතයේ මේ ගීතයේ කිසියම් වෙනසක් තියෙනවා. දැන් අපි කුඩා කාලේ අපේ ගේ ඇතුලේ අපි ජීවත් වෙනකොට අම්මා සහ තාත්තා සහ අපි අතර තියෙන ඒ अपे अवियोजनीय संबंधतावे तुल यम यम सुंदर सिद्धिवीं वेनवा तात्ता गिदरावम अम्मा समहर वेलावट दरुवागे अडुपाडुटी कोक्कोम तात्तट कियेनवा हैबै ये आदरे नैतुव नेवे एकत तियेनवा अमुतु सुंदर आदरयक एक तमयि पौल संस्थाव कुटुंबे कियेनवा हैबै एक बोहोम सौंदर्यात्मक विदिहट देखपु केनेक तमयि उदया देवामुल्ल अपे वेटसटहनट एनवा ए एन्ने එකසිය අනු එක්වෙනි වැඩසටහනට ගායන්මා මුදවෙලා කියන ගීතය ගායනා කරන්න සංගීත් විජේසූරිය තමයි ගීතය ගායනා කරන්නේ හැබැයි ඒ එදා ගීතය ගායනා කරේ ඉන්දික අපි බලමු මේ ගීතයේ මොනතරම් සුන්දර රූපකම වුණාද කියලා මේ අපේ පවුල ඇතුළේ කේලම් මලු තාත්තාට පුරවලා වියවියා ඒ කියන්නේ කේලම් මලු තාත්තාට වියවියා පුරවලා මේකේ තියෙන දේ තමයි මේ අම්මා තාත්තාට කේලම් ටික කියන්නේ අනුන්ගේ කේලම් නෙමෙයි මේ කේලම් මල්ල වියන්නේ අම්මා එහෙනම් අපේ අම්මලා තේරුම් ගන්න ඕනේ අල්ලපු ගෙදර කෙනා කිව්ව පළියට පුතාගේ යාළුවෝ කිව්ව පළියට වෙන කායෙන් හරි කට කතාවක් ආපු විදියට තමන් තමන්ගේ දරුව ගැන තීන්දුව ගන්න එපා. මේ අම්මට මේ දරුව පොඩි කාලේ ඉඳන් තියාගෙන ඉඳලා කුසේ ඉඳන් මෙහෙට දාපු වෙලා ඉඳන් තියාගෙන ඉඳලා මේ අම්මට දැනෙනවා මේ තාත්තට කියලා තමන්ට බැරි ටික හදනවා නම් කොයිටිද කියන්න ඕනේ කියලා. ඒ මේ කේලම් මල්ල වියන්නේ අම්මා. එහෙනම් මම මේ වැඩසටහන අහන් ඉන්න අම්මලට කියන්නේ තමන්ගේ දරුවගේ කේලම් මල්ල තාත්තට කියන අම්මා වියන්න. මෙන්න මේ මාතෘත්වය තමයි අපි මේ සමාජයේ අලුතෙන් පැල කරන්න ඕනේ. අලුත් අම්මලා තරුණ අම්මලා තමන්ගේ දරුවගෙන මෙන්න මේ ගීතේ විදියට හිතන පතන ගන්නවා मुदवला सिलेंगा गतेंकला
කොලම් කර මාගේ පාළු මත මත මේ ලස්සන ලෝ පුරා මා එක්කම සැරිසරා ජීවත් වන කාලේ තාලේ කුරු කළා ගානෙන් මගේ ආත්මෙම ඇදකලා කේලම් මලු තාතාට විය වියා පුරවලා ගානෙන් මගේ ආත්මෙම ඇදකලා තාමත් අත අල්ලලා පානේ තුර තල් වෙලා තාමත් අත අල්ලලා පානේ තුර තල් වෙලා ඈත මුළු ජීවිතෙම මංගලා ගාය මං මුදවලා සීලෙන් අග තැන් කළා කොළම් කර මාග පාලු මත මත මේ ලස්සන ලෝ පුරා මා එක්කම සැරිසරා ජීවත් වන කාලේ තාලේ හුරු කළා මේ ලස්සන ලෝ පුරා මා එක්කම සැරිසරා ජීවත් වන කාලේ තාලේ හුරු කළා අම්මා ලොලේ ලොලේ ලෝ ලෝ ලොලේ ලොලේ ලෝ ලොලේ 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 ලා ඉන්දික ලියනගේ අපේ ඉන්න ඉතාම ප්‍රතිභාපූර්ණ ශෘති පූරණ ගායකයෙක් අලුත් පරම්පරාවේ. ඒ වගේම පහුගිය දවසක ඔහු කොරෝනා රෝගයට ගොදුරු වුණා, පස්සේ සුවපත් වුණා. ඉතින් ඒ නිසා අපි ඔහුවත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඉතාමත්ම හොඳ අපිට ඉන්න අති දක්ෂ ගායන ශිල්පියෙක්. බලන්නේ ගීතයේ ඒ නිසි තැන්වල මූර්ති යොදාගෙන ඒක ගායනා කරපු මිහිර. ඒ ගීතේ එක්තරා තැනක කියනවා නේද ඔබට මං හිතනවා ගිලිහෙන්න නැතුව ඇති කියලා. ඒ අම්මා මුළු ජීවිත කාලෙම මාත් එක්ක හුරුතල් වෙලා මගේ අඩුපාඩු ටික හදලා මාව මිනිහෙක් කරලා මගේ ළඟ ඉන්නවා. මට ඒක තමයි මගේ ජීවිතය කියන අදහස. එහෙම ඉඳන අම්මවත් කවදා හරි දවසක අර විදිහට මග මහමග දාලා තනි කරලා යන මිනිස්සු ඉන්න ලෝකේ මොනතරම් අසංවර්ධිතයිද. දුරකථනේ ඉන්න කෙනෙක් කවුද මේ? ආයිබෝන්. ඔව් මම සුනිල් සමරවිංහ කියලා කෙනෙක් කතා වෙන කඩවතින්. ඔව් සුනිල් මහත්මයා කියන්න. ඔව් මේ මට මේ පොඩි පණිවිඩයක් දෙන්න දෙනවා සමාජයටම. ඔව්. ඒ කියන්නේ දැන් මේ මගේ අම්ම නැති වෙලා දැනට මාස 3යි. අදත් මම සමාජයට කැම ටික ගවන්නිටම මම වෙනවා. මට ටිකක් වෙලා ගිහිල්ලා තමයි මතක් වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට අපේ කාන්දාව ගොඩක් මේ කතා කරනවා දැන් අම්ම ගැන අපි අම්ම ගැන කියලා. නමුත් සමාජලාට ඊ ඇතුළේ තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. සමාජයේ මේ කාන්තාව හිතන්නේ තවත් පුරුෂයෙක්ගේ හරි අම්ම කෙනෙක් ඉන්නවා කියලා රටේ. ඒ හිතන්නේ නැතුව සමාජලාට අඩුපාඩුකම් කරනවා. සමස්ත කාන්තාවන් නෙමෙයි හුඟක් කාන්තාවෝ. ඒ හින්දා මම ඒ අයට ආදරෙන් කරුණාවෙන් ඉල්ලනවා. අම්මා කියන්නේ පිරිමියන්ගේ ගෑණියෙක්ගේ දෙන්නගේ මම්මා. ඒ අම්මා එක වෙන්න ඕනි, දෙකක් වෙන්න බෑ. අන්න එතෙන්ට අපි සමාජීන කාන්තාව ගෙනියන්න පුළුවන් නම් මම උගහක් සන්තෝෂ වෙනවා. මං අම්ම වෙනුවෙන් උඩුගම් බලා පීන පු මිනිස්සු. ඒක මට සමාජයට ගෑවලා කියන්නත් බෑ, දක්කෙනෙක් කතා කරන්නත් බෑ. නුන් මට අවශ්‍යතාවය තියෙන මේ පණිවිඩේ අපේ සමාජයට දෙන්න කොහොමද කියන එකයි. අපි හාමුදුරුවන්ට පුළුවන් අපේ සමාජයට. දැන් සමහරලාට අපි කාන්තා දින ඉරවිලා කාන්තාව ඇවිල්ලා ඔතන හරි ලස්සනට කතා කරනවා. නමුත් ගෙදර පිරිමියට තේයකක් නැහැ. ඒක කතා කරන්න කවුරුත් නැහැ. මේ සමාජ හිංසනයක් තියෙන පිරිමියක පැත්තේ. ඒක කතා කරන්නේ නැහැ කවුරුත්. ගෑනු කෙනාට වෙන අසාධාරණේ ලෝකෙට කෑ ගහන මිනිස්සු. පිරිමියට අසාධාරණේ කවුද කතා කරන්නේ?
रात्रि දැන් සියලුම SLT මොබිටෙල් සේවාවන් වලට My SLT app හරහා එකවර පිවිසීමේ හැකියාව. හොඳයි අපි එතුමාගේ ඒ සමාලෝචනය කෙටි කතාව තුළ විවිධ බරපතල සමාජ කාරණාවක් තිබුණේ. ඉතින් එක තැනක් විතරක් නැවත මතක් කරලා අපි ගීතයට යනවා ඊළඟ ගීතයට. ඒ තමයි මේ කාන්තාවක් හිතන්න ඕනේ ඒ කාන්තාව තුළ මවක් ඉන්නවා කියලා. ඒ මව තවත් समाजे गेहन पिरी बेदे कि हेमोट मदरे करमय बहु बलापुर निशा दिनेक कवधरी मेवागे वेडसटन का पिरीमी पार्श्वेट अपे पार्श्वेट खाता पार्श्वे सिद्धवेन अखटयुत कथा करसुकुत बल अदागा यदाट मंगित दुरकथन तुन हतरागा वे अभी इलाट तूरगत गीते मे अभी वेडसटा हथ्यन गीते मेघ हरी सांवेदी गीत अक् मे गीते मुल गायने इंद्राणी पेरेरा महात्मे यदादवसे देशीय हेट इक्वेनि वेडसटहने नवतत् निमाली कुमारी तोरपु गीत अक् नुवंदिका सेनारत्न तमय गायना करन्ने मे गीत अय विचारे करन्ने वेन विधियकट एवगेम मितन अपिट कियन्न तियेन्ने तत्तटम जीविते किसीम दवसक तमंगे आदरणीय अम्मा दखी दरू इन्नो ए आय फुलवंतर उत्साह मगे अम्म मेन्न मेहम कति मेहम वेन्नति के रूपक सहड तलमवागंड हे बै रूपक मवागण्त पुलवांग हेड तलमवागण्त पुलवांग ए नोविंदि सेनेहस सह उनुसुम वेन कुहेंगण हम एन्नट विकल्प आज्ञा मे बलन කවදාවත් දැකලා නැහැ. අම්මා කියන වචනෙට රූපයක් දෙන්න උත්සාහ කරනවා. මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා මල්කි කියලා. එයා මතක් කරන මොකද එයාගෙන් තමයි අම්මා නිවාස පටන් ගත්තේ සර්වෝදේ. මෙයා අක්කා ඉපදෙන්නේ දෙසැම්බර් 5 වෙනිදා. දෙසැම්බර් 7 අම්මා නැති වෙනවා. එතකොට එයා කවදාවත් අම්මා දැකලා නැහැ. එයාට උපන්දිනේ සමරන්න බෑ. මොකද 7 වෙනිදා අම්මගේ මරණයත් එක්ක. ඉතින් එයාගේ ෆෝන් එකේ මම දන්න කාලෙද රිගින් ටෝන් එක තියෙන්නේ මේ සින්දු Thank you.
හොඳයි අපි ඒ ගීතයත් මම හිතනවා ඊටම සංවේදී කාරණාවක් මතු කළේ. ඉතින් සුභාවිත නිර්මාණයකින් මානවයාගේ හදවතට කතා කරලා ඒ තුල තියෙනා වූ යහපත් හැඟීම් උද්දීපනය කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ බලාපොරොත්තුවත් ඒක. ගීතය ඇහුවා මම හිතනවා දුරකතනේ ඉන්නවද? ආයිබෝවන් මහේෂ් පුතා. ඔව් කියන්න. මම බණ්ඩාරගම කිඳෙන් පිටියේ විශ්‍රාමල විදුහල්පතිනියක්. ඔව්. මට පුතේ එකක් කිව්ව එකක් හුඟක් මතකයි. අපේ පත්ති පිසිසල පත්ති ඉන්නකොට 1500ක් විදුහල්පති කොල්ලෝ ඔක්කොම කැඳෙව්වා නවරංගහලට. ඔව්. නවරංගහල හැදෙව්වාම මහාචාර්ය නන්දදාස කෝදාවුඩ නැතිතුමා දුන්නා එක වචනයක් ඇතින්දි. හ්ම්. එයා කිව්වා ඕගොල්ලෝ හැමදාම සිලබස් කරනවා ඒව මේ හොඳයි. නමුත් ඕගොල්ලෝ ලංකාවේ හැමතැනම පාස් විභාගේ පාස් වෙච්ච කට්ටියයි මේ ඉන්නේ. හ්ම්. ඕගොල්ලෝ ගිහිල්ලා අපේ රටට ලංකා අපේ රට හොඳ අම්මල ටිකක් හදන්න කිව්වා. හ්ම්. ඒක මගේ මුළු සේවා කාලේටම මතකයි. හ්ම්. මගේ පුතා හදපු මහේෂ් පුතා හදපු අම්මටත් මම පින් දෙනවා සංවේදී වික්ටයි රෑ වෙනවා කියලා තේරෙන්නේ නැහැ මගේ පුතේ. ඔව් මට හරි සතුටුයි. හොඳයි මගේ රටේ අම්මලට සියලු දෙනාටම නිරෝගී බව පතන හොඳ ළමයි හදන්න ඕන. ඒ වචනේ මහදාය නන්දදාස කෝදාගොඩ මහත්මයා කිව්ව වචනේ හුඟක් මුළු සේවා කාලේටම මතක හිටියා. හ්ම්. ඔබතුමියට බොහොම ස්තුතියි. ඔබතුමිය මේ මාවත් සංවේදී කළා. මේ ඉතින් හිටියනම් හොඳයි. ඉතින් මගේ ළඟට වෙලා මගේ අම්මත් නේද? ඒ වුණාට කරන්න දෙයක් නැහැ. සබහදහමට අවනත නැති කිසි දෙයක් නැහැනේ. සබහදහමට නොනවත අවනත ලොවේ කිසිවක් නැහැ. ඉතින් ඒ නිසා අපි ඒකට අනුගත වෙන්න ඕනේ. නමුත් පොඩ්ඩක් හරි සබහදහම තව මොහොතක් හරි මගේ මාව මගේ ළඟ තිබ්බනම් හොඳයි. අපේ ඊළඟ ගීතයට යන්න ඕනේ. අපි තෝරගත්තේ අම්මා ජීවන උයන්තරේ. නොනිමි පහනකි කියන්නේ මගේ ජීවිතේ නැමැති උයනේ කවදාවත් නිවෙන්නේ නැති පහන් සිල මගේ ආදරණීය අම්මා කියන අදහස තියෙන ගීතය. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා තමයි මුල් ගායනය. සුනීර සුමංග තමයි අපේ එදා වැඩසටහනේදී ගායනා කළේ. මේ වැඩසටහනට ගීත තෝරන්න අපිත් එක්ක එකතු වුණේ සුහර්ෂණී ධර්මරත්න කිවිඳිය. ඊතරම් දිගු කාලීන පරණ වැඩසටහනක් නෙවෙයි මෑත එකක්. ඉතින් ඇය මේ එදා දවසේ කතා කරපු දේවල් වලින් අපි කොටසක් ගත්තා. ඒකේ තියෙන්නේ ඇය ආඩම්බර වෙනවා අම්මා කෙනෙක් වීම සම්බන්ධව. මම හිතන්නේ මේ විශ්වයේ තලන්න පුළුවන් ඉහළම තනතුර තමයි මව පදවිය. ඒ නිසා තමයි විටක නන්දාමාලිනියගේ ගීතයක කියන්නේ මට මව් පදවිය ලැබුණු දිනේ නුඹේ අගේ මට දැනුනේ අම්මේ කියලා. ඒ නිසා ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන සමාජයේ රළු ඉතා දරුණු දැඩි දියණිවරු සමහර වෙලාවට අම්මා කෙනෙක් වුණාට පස්සේ හරි මුදු මොලොක් දියණියක් බවට පත් වෙනවා. මොකද තමන්ගේ අම්මගේ භූමිකාවේ වටිනාකම තේරුම් අරගෙන. ඉතින් අපේ බලාපොරොත්තුවත් ඔබේ හදවතේ ඔබේ මවට ඉඩක් හදන්න, ඔබේ දරුවට කියලා දෙන්න, ඔබේ දරුවා යහපත් මිනිහෙක් කරන්න, ඔහුට අම්මගේ අගය කියලා දෙන්න, තාත්තගේ අගය කියලා දෙන්න. අපි ගීතය හමු. මම ආඩම්බර වෙනවා ගැහණියක වීම ගැන. සහ අම්මා කෙනෙක් වීම ගැන. ඉතින් මගේ අම්මා ඇතුළු සියලු මව්වරුන් වෙනුවෙන් අම්මා ජීවන උයන්තරේ ඔබ මට සුවය ගෙනි. අම්මා ජීවන උයන්තරේ මට සුවයගෙනේ අම්මා.
වතුරින් නොව රුහිලින් මදිය කොට අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන සෙනෙහස ගිලිහි වියලුණු පුතු ලොව මෞනි ඔබේ කිරිදියෙන් තෙමනු මැන අම්මා ජීවන උයන් නිමිදල් වෙන පහනකි නිරන්තරේ ඔබ මට සුවජගෙනේ අම්මා ජීවන උයන් ඉපති කඳුලින්ම මියදෙන රඟ මඩලේ මිනි පහනක් වනු මැන දිවි ගංගාවේ නොනින් දියම තුල මාතුරුලට ගෙන නිවඳ සරණු මැන අම්මා ජීවන උයන් තෙරේ නොනිමි පහනකි නිරන්තරේ ඔබ මට සුවජගෙනේ අම්මා ජීවන උයන්තෙරේ හොඳයි අපි ඒ ගීතය අතර සවිඳ ඉතින් ඒ කියන හැමදේම මොන තරම් ඇත්ත කතාද අම්මා නැති පුතෙක් හදවතේ දන්න ඔය අම්මගේ වටිනාකම. ඉතින් අම්මා ඔබත් එක්ක ජීවත් වෙන කාලෙදී පුළුවන් තරම් මෙතන අම්මා කියලා ප්‍රස්තුතිය අපි ගත්තට අම්මා සහ තාත්තා. ඒ අය ඔබත් එක්ක ඉන්නකම් ඔවුන්ට දෙන්න පුළුවන් උපරිම සම්පත තමයි ධනය තමයි ආදරය. ඉල්ලන්නේ නැහැ. ඒ වුණාට බලාපොරොත්තු වෙනවා. මම තාත්තා කෙනෙක් ඉන්න දන්නේ. ඉතින් නිපුණිගෙන් කවියක් අහන්නත් තියෙනවා තව ගීත දෙකක් රස විඳින්නත් තියෙනවා ඒ අතරේ දුරකථනයේ ඉන්න කෙනෙක් කවුද මේ ආයිබෝන් හලෝ ආයිබෝන් හලෝ ඔව් ඇහෙනවා කියන්න හා මයිතින් සංගමතුමා මම මේ ඔකුරැස්ස කියාඩුවෙන් කතා කරන්නේ හා කතා කරන්න ඔව් ඔකුරැස්ස කියාඩුවෙන් මේ SMP දායකරන කතා කරන්නේ ඔව් ඔබතුමා දුරකථනයෙන් දිගටම කතා කරන්න. ටෙලිවිෂන් එකෙන් ඇහෙනකන් ඉන්න එපා. කතා කරන්න. හොඳයි 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 හොඳයි. ඇත්තරම ඔබතුමා මේ ඔව් මම මේ කියන්නේ හිටියේ මේ කියන්න. මේ සීනේගිරා වැඩසටහනේ ඔව් මේ සීනේගිරා වැඩසටහනේ මේ ඇත්තරම මේ 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 විශ්වවිද්‍යාලයක් නම් ඒකේ පීඨාධිපතිතුමා ඔබතුමා තමයි. ඉතින් මේ අපි වගේ මේ ඈත දුරබැහැර ඉන්න ප්‍රදේශයේ ඉන්න කෙනෙකුට මේ අම්මා වගේ මේ වගේ අවස්ථාවේ මේ ඇගීමක් ලක් කරන්න කතා කරන්න අවස්ථාව දීම ඇත්තරම විශාල පිනක් මගේ අම්මා අවුරුදු 102ක් මේ ජීවත් විඳලා මේ මෑතක අම්මා භවප්‍රාප්ත උනේ ඇත්තම මේ ශතකයක මතකයෙන් ඈත ගිය අම්මා මට මේ මෙනෙහි කරන්න ඉතාම උතුම් අවස්ථාවක් ඔබතුමා ලබා දුන්නා ඒ ශතකය අම්මා ජීවත් වෙන්න ඇත්තටම ඔබතුමා වක්‍රාකාරයෙන් උදව් වුණා ඒ වගේම මගේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ හේනගම ශ්‍රී සුදර්මාරාම විහාරයේ අධිපති ධම්මික හාමුදුරුවෝ ඊළඟට කරාපිටිය මහරෝහලේ කායික වෛද්‍ය විශේෂඥ එතුමා උපුල්ද සිල්ල මහත්මයා අවුරුදු 25ක් මගේ අම්මට එක දිගට නොමිලේ ප්‍රතිකාර කරන ඒ යන්නේ ඒ මට ඒ අයටත් මේ උපහාරය දෙන්න ඔබතුමාටත් මේ ඔබතුමත් ඇත්තටම ඒ අපේ අම්මලා ජීවත් කරවන්න මේ වගේ පොඩි ගීතයකින් කෙටි විනාඩි කීපයකින් නිතරම අපි ධෛර්යමත් කරා නිතරම අපි ධෛර්යමත් කරා ඇත්තටම ඔබතුමා දන්නේ නැතුව ඇති ඒ අපි ධෛර්යමත් වීම ඒක
ඒක විශාල වශයෙන් ඔබතුමාට අනේක වාරයක් මේක සේවයක් නෙවෙයි පුණ්‍ය කර්මයක් විදියටම ඇත්තටම ඔබතුමාට මේක ඒ ආශිර්වාදය ලැබෙනවා ඒ ආශිර්වාදය ලැබෙනවා මේ ජාතික රූපවාහිනිය ආයතනයට මේ සියලුම දෙනාටත් මම මේ ගෞරවය පුද කරනවා ඉතාම ස්තුතියි ඔබතුමාට පෙරවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමාටත් ඔබතුමාටත් පෙරවන් සරණයි ඉතින් අවුරුදු 102ක් මොනතරම් වාසනාවක්ද මේ 102ක් ජීවත් වෙච්ච අම්මත් වාසනාවන්තයි ඔබතුමා මොනතරම් වාසනාවන්තයිද අවුරුදු 102ක් අම්මගේ ආදරේ වින්දානේ මොනතරම් වාසනාවක්ද ඒ නිසා අපි සුභපතනවා ඔබේ ජීවිතේ ඔබ තවදුරටත් පින්දහම් කරලා ඔබේ මවට ඒ ආශිර්වාද කරන එක සම්බන්ධයි හොඳයි අපේ ඊළඟ ගීතය ගමට කලින් මුළු තැන්ගෙට වඩිනා මේ ගීතයට යන්න කලින් මම කැමති නිපුණිගේ තව එක කවියක් තියෙනවා අහන්න. ඒකත් අහලම අපි ගීතය ගැන කතා කරමු. මේ කවිය මොකද්ද? අර ඉල්ලීම. ආ ඒ වගේම අපේ අර අම්මා කෙනෙක් කතා කළා කවි දෙකක් මතක් කරා අපිට. ඒකෙන් එක කවියක් නිපුණි ගායනා කළා. දැන් ඇය ඊළඟ කවිය ගායනා කරන්න යන්නේ. මම හිතන්නේ වචන දෙක තුනක් වෙනස් වෙලා තිබුණා. නමුත් නිවැරදි කවිය ගයමු නේද? යමන් මල්ලි අම්මා වැළලූ තැනට අවසානයේ සියලු දුක් දොමනස්යන්ට පිහිට සහ පිලිසරණ තියෙන්නේ අම්මා ළඟ. අපි ඊළඟට තෝරගත්ත ගීතය කරුණාරත්න දිවුල්ගණේෂ් ශූරීන් ගායනා කරන ගමට කලින් ගීතය. මේක එදා වැඩසටහනට ගායනා කළේ දියණියක් අපේ මට මතක හැටියට කාව්‍ය සත්සරණ දියණිය ඒ වගේම මේ ගීතය අපිට එදා තෝරා දුන්නේ අපි හැමෝම ආදරය කරපු සිහිනේ ගිරය වැඩසටහනක් කර අපිට දායාද කරපු තිරණ කරපු මහාචාර්ය ගාමිණී රණසිංහයන් ගීත තෝරන්නට ආපු දවසේ ඉතින් තාත්තා නැති අඩුව අපේ අම්මගෙන් මට පිරිමැහුණා කියලා එතුමා එදා ඒ වැඩසටහනේදී අපිත් එක කිව්වා ඒ කියපු වචනේ අහලා අපි ගීතය අහමු. අම්මා තමයි මට උදව්වට එන්නේ. ඒ නිසා දැන් තාත්තා නැති අඩුවත් මැකෙන්නේ අපේ අම්මගෙන්. ඒ නිසා මට අම්මයි තාත්තයි දෙන්නම එක ගොඩකට එකකට මිටකට අල්ලගත්තාම මට එකක් විදියට පේන්නේ. අම්මගේ අසීමිත කැපකිරීම නොතිබ්බනම් මගේ ওই දෙවෙනි ජීවිතේ කවදාවත් ආරම්භ නොවෙන්නේ තිබුණා. ඒ නිසා මම මේ ගීතය ඇයටත් උපහාරයක් පිණිස සහ මම අම්මා කෙනෙක් ගැන ලියවිච්ච බරපතලම වටිනාකම් තියෙන ගීතය හැටියට මේක තෝරගන්නවා
කලාවේ නිල් දියවර අපේ අම්මා හිත සනහන පද ගැලපුමක් මේ ගීතේ නම් අවස්ථා කීයක අපේ සිහිනේ කියලා වැඩසටහනට ඇවිත් ඇද්ද ඉතින් ඒ හැම මොහොතකම ඒ ආපු හැම විද්වතෙක්ම විචාරකයෙක්ම කතා කරේ තමන්ගේ අම්මා ගැන අදත් අපි කතා කළේ ඔබේ අම්මා ගැන අපේ අම්මා ගැන ඉතින් අද අපේ වැඩසටහනේ අවසාන ගීතයට ළඟා වෙලා තියෙන්නේ ඊටමත්යෙන් මම ඇත්තටම කැමතියි ස්තුති කරන්න අද දවසේ කවි ගායනය සඳහා අපිත් එක්ක එකතු වෙච්ච වර්තමාන නව පරම්පරාවේ ඉතාමත්ම දක්ෂ ගායන ශිල්පිනියක් විශාරද නිපුණී නයනතර අපේ රූපවාහිනී සංස්ථාවේ තිබුණු මට මතකයි ඒ තරංගාවලිය දෑයට කිරුල ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්ත යුවතිය ඇයි අපිත් එක්ක මේ සමය තුළ ඒ කියන්නේ මේ අවධානම අරගෙන අපිත් එක්ක එකතු වෙලා ඔබ වෙනුවෙන් අපේ වැඩසටහනට ඇගේ දායකත්වය ලබා දුන්නා. ඉතින් ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම අවසාන වශයෙන් අපි තෝරගත්ත ගීතය ඊට කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. මේ වෙනකොට ශ්‍රී ලාංකිකයෝ පමණක් නෙමෙයි මුළු ලෝකයේම ඉන්න අපි හැමෝම මුණ දිලා තියෙන මේ මහා දැවැන්ත අභියෝගයේදී අපි පුංචි දිවයිනක් අපි කුඩා රටක් ඒ නිසා අපි හැමෝම එක් අහු වෙලා එකට නැකිට නැත්තම් කවදාවත් අපිට මේ උදුරෙන් බේරෙන්න බෑ. ඒ නිසා මේ වෙලාවේදී ලෝකේ පුරා වීදිලා ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයෝ පුළුවන් විදිහට අපේ ශ්‍රී ලංකාව තුල ග්‍රාමීය වශයෙන් පිහිටලා තියෙන රෝහල් වලට උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව ප්‍රවෘත්තියක් මේ දැන් අපිට ලැබෙනවා පුළුවන් නම් කියන්න කියලා කිසිදු වාණිජ පරමාර්ථයකින් තොරව ඒ අය මේ කටයුත්ත කරන්නේ. ඔස්ට්‍රේලියන් කොවිඩ් ඇපීල් ෆෝ ශ්‍රී ලංකා කියන සංවිධානය මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා අරමුදලක් පිහිටවලා අපේ රටේ ග්‍රාමීය රෝහල්වල මේ කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කරන වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ලොකු ක්‍රියාදාමයක නිරත වෙලා ඉන්නවා. ඒ අයට රට වෙනුවෙන් ශ්‍රී ලාංකීය ජාතිය වෙනුවෙන් අපි අපේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. හොඳයි. ඒ වගේම වැඩසටහන සම්පාදනය කිරීමේදී අපිත් එක්ක අපිට සහයෝගය දැක්වුවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සමන් පනාපිටිය මහත්මිය අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම රූපවාහිනී සංස්ථාවේ අපිත් එක්ක සේවය කරන අපේ සහෝදර අපේ මේ සහෝදර නිෂ්පාදකවරියක් අපිත් එක්ක කටයුතු කරන ඇයටත් අපි අරෝෂා සමර දිවාකර මහත්මියට මැනවියට අපි ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ වැඩසටහනට ඔහු ඇගේ දායකත්වය ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් අවසාන ගීතේ සොම්නස හෝ සන්තාපය හමුවේ සිහිවෙයි වෙන කවුද අම්මම තමයි. ඒ නිසා මේ ගීතය අහලා නින්දට යන ඔබ පුළුවන් නම් හයියෙන් තදින් ළඟ ඉන්නවා නම් අම්මව තුරුළු කරගන්න ඒ උණුහුමට පරදිනවා මේ ලෝකේ විශ්වයේ තියෙන ඕනෑම උණුහුමක්. ඒක හරි ආදරණීයයි. ඒක හරි අවංකයි. ඒක කවදාවත් අපිව අතහැරලා යන්නේ නැහැ. ඒ නිසා මේ ගීතය තෝරලා දෙන්නේ අපිට සිහිනේ කිරය වැඩසටහනක් අපි විශේෂයෙන් කළා නියුන් සහෝදර සහෝදරියන්ට. එදා දවසේ නියුන් දෙපලක් මේ ගීතය ගායනා කළේ උපුලි සහ චමලි තමයි ගීතය තෝරලා දුන්නේ. ඒ අපේ 218 වෙනි වැඩසටහන. ඒකට කලින් ගීතයේ ආරම්භයට කලින් මම අවසාන වශයෙන් මෙන්න මේ දිගු කවි පන්තියක් හම්බ වෙන මට චමිත් කියන කිවිවර විසින් ලියපු ඒකේ අවසාන කවිය පමණක් මං කාලය නැති නිසා ගන්නවා. ඔහු කියනවා කවි පන්තියේ නම අම්මා කියන්නේ කවුද? ඔහු කියනවා අම්මාය කියන්නේ දුකකට. නිම්මාව නොදකිනා පෙමකට. පෙම්මාව වැගිරෙන හිතකට. සම්මාව බුදු වෙන කෙනෙකුට. මේ විශ්වයේ සියලුම අවවරු බුදු වේවා. ඔබ නිදුක් වේවා. නිරෝගී වේවා. ඔබට යහපත් හැටක් අපි කියලා එන්නා.